संसार सारोग विनीतनीसं सन्नीत सातं सुचिसारदीसं संधीरकं सुन्न तनूपलासं संलापदेशिं फनमेभिसासं संसाभिगंकेवलमोहनासं सन्नाहकन्माररनेविशेषं संसेवितं दासिमुदारहासं संहारधम्मं पनमे सदासं संदासगन्नासितपापनासं संनापदंसिं हतघोरपासं संपारगामिं शुचिसारवासं संवारसंघं फनमेरसासं ससर षड्सायुरनवधा निवन्वद ිරණනතිදිරිමත්රං පතක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දුරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙම් බැතින් සිරේ සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පව් හැම නසන බව බැමි සුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නැත් යොමන වඳිනෙම් නිති පතාපින් සරු මහසඟන සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදම් ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා ධම්ම සවන කාලෝ අයං බදන්තා
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස ඒකායනෝ අයං භික්ඛවේ මංගෝ සන්තානං විසුන්දියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානාති සදේවත් වාසනාවන්ත පින්තුනි අද අප මේ වෙලාවට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේහි බුදුදහමෙහි ප්‍රධාන ඉගැන්වීමක් වශයෙන් සැලකෙන සතර සතිපට්ඨානය පිළිබඳව පින්නතුනි අපේ යලි යලින් ජීවිතයේහි අසා දැනගත යුතු යලි යලින් ගැඹුරින් භාවිත කළ යුතු දේශනයක් තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ලෝකේ බොහෝ දෙනෙක් වර්තමානයේහි මයින්ඩ්ෆුල්නස් කියලා භාවිත කරන ක්‍රමවේදයක්. හැබැයි පින්නතුනි ලෝකේ බොහෝ දෙනා මයින්ඩ්ෆුල්නස් එක විස්තර කරාට බුදුදහම හරියට දැනගෙන නෙවෙයි ඒක කරන්නේ. විවිධ ශාස්ත්‍රවල විවිධ අධ්‍යාපනඥයන් මනෝවිද්‍ය විශේෂඥවරු මිනිසුන්ගේ මානසික ආතතිය දුරු කිරීම සඳහා යෙදෙන උපක්‍රමයක් විදිහට සතිමත් බව භාවිත කළත් බුදුදහමේ න අර්ථකථනය ඊට වඩා ගැඹුරු අර්ථකථනය ඊට වඩා මහා දුරට විහිදෙන කාරණයක් බවට පත් වෙනවා සතිය කියන එක. ඒ සතිය නිකන් සතියක් නෙවෙයි. බුදුදහමේ දේශනා කරන සතිය සම්මා සතිය. Right mindfulness. නිකන් mindfulness නෙවෙයි. බුදුදහමේ කියනවන සතිය සම්මා සතිය. ඒ සතිය සම්මා සතියක් වෙන්න නම් මොකද වෙන්න ඕන? ඒ සතිය සම්මා දිට්ඨිය පෙරට කොට යන සතියක් වෙන්න ඕන. බුදුදහමේන සමාධිය නිකන් සමාධියක් නෙවෙයි. බුදුදහමේන සමාධිය සම්මා සමාධිය. ඒ සම්මා සමාධියක් වෙන්න නම් ඒක සම්මාදිටිය පෙරට කොට යන එකක් වෙන්න ඕන. සම්මාදිටිය ඇති වෙන නම් කාරණා දෙකක් හේතු වෙනවා. මොකද කාරණා දෙක? සංකර්ම ශ්‍රවණියත් යෝනිසෝ මනසිකාරයත් වෙන කාරණා දෙක. ඒ කාරණා දෙක ඇති වුණොත් තමයි තමන්ට සම්මාදිටිය ලැබෙන්නේ. ඒ කාරණා දෙක ඇති වෙන්න තමන්ට කල්යාණ මිත්‍රාස්ස ලැබෙන්නටත් ඕන. ඒ කල්යාණ මිත්‍රයා සලත් ඉස්සත්‍ය සලසා ගන්නටත් අප මුලින් සඳහන් කර විදිහට තමන්ට නිපක කියන ගුණය, බුද්ධිමත් බව, අවංක බව, සූජ බව කියන මේ කරුණු තමගල තියෙනටත් ඕන. පින්නතුනි බුදුදහමේ හැටියට කෙලින්ම ඍජුවම සත්‍යාගයේ දුකේ හට ගැනීම, නිරුද්ධ වීම කියන තැනටම තමයි හිත තියන්නේ. සාමාන්‍ය අර්ථකථනවලදී බුදුරජාණන් වහන්සේ යුතුකම් ගැන සඳහන් කළ තියෙනවා. සිංහලවාද සූත්‍රය, වාක්කල සූත්‍රය වගේ තැන්වල අපි කළ යුතු සහ නොකළ යුතු දේවල් ගැන සඳහන් වෙලා තියෙනවා. ඒවා සමාජ සම්මත විදියට ලෝකයේ සුචරිතවත් සමාජය ගොඩනගන්නට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනුශාසන. ඒ වගේම බුදුරජාණන් වහන්සේ සත්‍යයන්ට රැකවරණයක් සඳහා, සුගතිගාමී වීම සඳහා, මරණයෙන් පස්සේ දුගතිගාමී නොවන විදියට මාවතක් දේශනා කළා තියෙනවා. ඒ තමයි ස්වර්ගගාමී මාවත. කම්මසගත සම්මාදීපයේ පිටලා හැකිතාන් දුරට දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවන් යෙදීම. ඒක ස්වර්ගගාමී මාර්ගය. ඒක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කම්මසගත සම්මාදීපය කියලා සඳහන් කරනවා. නමුත් ලෝකයේ පහළන බුදුරජාණන් වහන්සේ කෙනෙක් අතිශය දීර්ඝ කාලයක් සුවිශේෂී කැපවීමක් කළා ලෝකෙට පහළ වෙන්නේ ඊට වඩා ගැඹුරු දෙයක් ලෝකෙට ඉදිරිපත් කරන්න. ඒ තමයි මොක්ෂ මාර්ගය. ඒ තමයි දුක නිදහස් වීම මාර්ගය. අන්‍ය දුක නිදහස් වීම මාර්ගයේදී පැහැදිලිවම ඍජුවම දුක ඇති වෙන්නේ කොතෙන්ද කියන එක ගැන විස්තර කරනවා. අපි උදේ සඳහන් කර විදිහට
යම් කිසි වෙලාවක අපට මානසික දුකක් ඇති වෙනවා නම් ඇති වෙන්නේ කොහොමද? ඇති වෙන්නේ අපි දැකපු අහපු දෙයක් ගැන හිතනකොට අපට ඒක හිතෙන්නේ ඒ මොහොතේ තියෙන දෙයක් කියලා. ඒ විතරක් නෙවෙයි අපට යමක් දකිනකොට හිතෙන්නේ මේ පේන දේ මේ මොහොතේ පේන දේයි අපට පේන්නේ කියලා. මේ පේන දේ එහෙමම අත්දැකීම ලැබෙනවා කියලා තමයි හිතන්නේ. දැන් ඔබ මාදිහා දකිනකොට ඔබට පේන්නේ සම්පූර්ණ මේ ආන්දර දැන් අපි දකිනවා මේ දැන් අත්දැකීම තමයි ලැබෙන්නේ කියලා. එහෙම හිතන එකයි හොඳට කල්පනාවෙන් ඉන්නේ. ඔබ දැන් හිතනවා නම් මේ දකින හාමුදුරුවෝ මේ ඔබට පේන්නේ දැනෙන්නේ කියලා ඔබ හිතනවා නම් ඒ සිතන සිතුවිල්ල එහෙම පැත්තකින් තියන අමතක නොකර ඊළඟට ඔබගේ අතේ කෑම බත් පිඟානක් තියෙනවා. ඒ බත් පිඟානෙන් ඔබ ටික ටික කනවා. කනකොට දැන් වෑංගන පොලොස් කාරියයි පරිප්පුයි මැල්ලුනුයි මේ ටික දැන් එකතු කරගෙන කනවා. කනකොට දැන් ඔබට හිතෙන්නේ මොකද? මේ දිවට දැන් රස දැනෙන්නේ මේ මොහොතේ පිඟානේ තියෙන කෑම ටික කියලානේ. කෑම දිහා බලවලා පොලොස් ටික හරි හොඳයි, හොඳට මිරිස් එහෙමන් දාලා තියෙනවා, පරිප්පු ටික හොඳට හොඳ ආබ එහෙමන් දාලා තියෙනවා. ඒ ටික බල බල තමයි දැන් මේ Taman දැන් මේ කෑම කන්නේ. එතකොට ඔබේ දිවේ රස දැනෙනකොට ඔබට හිතෙන්නේ දැන් දිවේ රස දැනෙන්නේ මේ පිඟානේ කෑම ටිකම තමයි කියලා. ඇත්තටම ඔබට මේ මොහොතේ දැනෙන්නේ මේ පිඟානේ තියෙන කෑමද? ඔව්, මේ මොහොතේ ඔබට දැනෙන්නේ ඇත්තෙන්ම ඔබට මේ මොහොතේ කටේ තියෙන කෑම ටිකෙන් තමයි ආසන්නම හේතුව. ඒ කෑම ටික, ඒ රස තියෙන කෑම ටික අරගෙන පිඟානේ පැත්තෙන් තිබ්බොත් කොහොමද? අර වගේ ලස්සනද? ඔව්, ඒ වගේ ලස්සන දෙයක් නෙවෙයි. හැබැයි පින්තුනි හිතන්න එපා. ඔබට ඒ දැන් රස දැනෙන්නේ කටේ තියෙන කෑම ටික කියලා හිතන්න එපා. ඊටත් වඩා ගැඹුරට යනවා. ඒ ටිකත් තවත් දුරක් ගිහිල්ලා තමයි ඔබට දැනෙනකොට දැනෙන්නේ. එතකොට මා සඳහන් කළේ අර කලින් උදාහරණයක් ගන්න. දැන් මේ හාමුදුරුවෝ දකින්නවා කියලා පැත්තකින් දැන් තියාගත්තනේ. එතකොට මේ පේන දේ මේ ඔබට පේන්නේ කියලා හිතන එකයි අර කෑම පිඟාන කනකොට මේ රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑම ටිකයි අන්නේ සිද්ධිය දෙකම සමානයි. නමුත් ඒ දෙකම වෙනස්. පින්නතනි මෙතන ඉතාම සියුම් කාරණයක් ගැන කල්පනාවෙන් ඉන්න. ඔබට ඒ වගේම තවත් මේ උදාහරණ වලින් තේරුම් ගන්න පහසු වෙන්නේ මේ කියන්නේ. ඔබට අපි කිමු ලංකාවේ ඔබ දුප්පත් ගමක ඉපදිලා ඉන්නවා. ඔබේ ගෙදර කෑම නැහැ. ඔබ අඳුරන ගෙදර ගොවියෙක්ගේ ගෙදරට ගිහලා කියනවා මට කෑම නැහැ කියලා. එයා කියනවා අනේ මල්ලි අනේ නංගි කොටපු වීණක් නැහැ. වී ටිකක් තියෙනවා, වී ටිකම ඕන පුළුවන් නම් අරන් යන්න කියලා දෙනවා. වීපුරණිය. එතකොට අපි ඒක කරන්නේ වීපුරණිය අරන් ගිහිල්ලා ගෙදරම වංගෙඩියක් තියෙනවා. ඉතින් වංගෙඩි වලින් වී කොටපු ඇතේ සමාඩනේ. පපි පොඩි කාලේ මේ කොටලා තියෙන වංගෙඩිය. එතකොට එහෙම කොටලා මේ ඒ වී ටික අරගෙන හාල් හදලා පොල්ලා ඉතින් බත් ටිකක් මේව කරගෙන ඊට පස්සේ ලෝලු ළඟම වත්තේ මෑ කරල් ටිකක් තියුණේ ටිකක් හදාගෙන පොල් ගෙඩියකුත් හදාගෙන පොල් වෙලක් නැහැ කලටි ගෙඩියක් ඒකනොත් ඒ ටිකක් දාලා හොඳට වෑංජනයකුත් හදලා ඔන්න කෑම කනවා. කනකොට ළඟ කෙනෙක් එනවා ඇවිල්ලා අහනවා ඔයාට කවුද කෑම දුන්නේ කියලා. මට ගෙදර කෑම තිබුණේ අල්ලපු ගෙදර ඉන්නේ කෑම ටිකක් ගත්තේ කියලා කියනවා. ඔන්න අල්ලපු ගෙදර කෙනා දීපෝ වී ටිකද දැන් ඔබ කන්නේ? එතකොට ඒ වී ටික හුඟක් පියවර ගානක් ගිහිල්ලා තමයි දැන් මෙතන ඔබ කන්නේ. එතකොට නමුත් ඔබ කියන්නේ මේ කෑම ටික දුන්නේ අල්ලපු ගෙදර කෙනා කියලා කියන්නේ නේ? නමුත් ඒ දීපෝ ඒ ටික වී ටික නෙවෙයි එහෙම ඔබ දැන් කන්නේ. ඒකේ අවස්ථා ගානක් පසු කරලා ගිහිල්ලා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ බුදුදහම ඉතාම සියුම් කාරණයක් සඳහන් කරනවා. සබ්බේ ධම්මා මනෝ විඥාන දාසියා විඤ්ඤේයා කියලා කාරණය. ඒකෙන් කියන්නේ සියලුම අත්දැකීම් සියලුම ධර්ම අත්දැකීම් සමන්ට එන ඉන්ද්‍රිය හයම ගන්න අරමුණු අත්විඳින්නේ මනෝ විඥානින් කියලා. ඔබ ඇසෙන් දකින රූපයක් අත්දැකීම ලබන්නේ චක්කු විඥානෙන් නෙවෙයි. චක්කු විඥානය කියලා කිව්වට ඒ ටික පියවර ගානක් පසු කරලා ගිහිල්ලා දැන් ඔබ අර වීටිකෙන් කෑම කනකොට ඔබ කවදාවත් කියන්නේ හාල්ටිකේ කන්නේ කියලා. ඔබ කවදාවත් කියන්නේ වීටිකේ කන්නේ කියලා. හැබැයි ඒකෙන් බැහැර දෙකුත් නෙවෙයි. ඒකෙන්ම නිර්මාණය කරපු පියවර ගාන කාපු එකක් තමයි. එතකොට මේ තේන රූපයත් ඔබේ දැනුමට යනකොට පියවර ගානක් පසුබල ගිහිල්ලා රූපය නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච කෙනාට මනෝවිඥාණයෙන් ධර්මාලම්බනයක් විදිහට අරගෙන ඒකත් පියවර ගානක් පසුබල මනෝවිඥාණ ධාතුවෙන් තමයි දැනගන්නේ.
හැබැයි තාම සියුම් කාලයකට වෙන දෙයක්. ඒ නිසා මෙන්න මේ අත්දැකීම මුලටම ගිහිල්ලා සිහි කිරීම තමයි ප්‍රඥාව දියුණු කිරීමේදී වෙන්නේ. ඒත් අපි දක්ෂ වෙන්නට ඕන යමක් දකින්නකොටම බාහිර රූපයේ බැස නොගන්නා විදියට අපේ හිත මුලටම යන්න පුළුවන් නම් අන්න ඒක තමයි අවිද්‍යාව දුරු කරන ක්‍රමය. ලෝකේ මිනිස්සු දුක එනකොට බාහිර රූපය තුල තමයි හිත බැසගන්නේ. බාහිර රූපයෙන් තමයි සැප හෝ දුක එන්නේ කියලා හිතන්නේ. නමුත් අපට මේ අත්දැකීම එනකොට ඇසෙන් රූපයක් දැකලා කනෙන් ශබ්දයක් අහලා මේ කුමන ආයතනයකින් අරමුණක් තමන් ගත්තත් ඒ ගත්තු අත්දැකීම තමන්ගේ සංඥාට එනකොට ඒක පියවර ගානක් පසු කළ ගිහිල්ලා තියෙනවා. අර මුලින් කරපු අවස්ථාවල ප්‍රතිඵලය ඒගොල්ලන්ගේ ක්‍රියාකාරීත්වය කාර්යභාරයේ ඒ තැන්වලදී අවසන් කළා තියෙනවා. අවසන් කළා අන්තිමටම අර පොටල පොරල ගත්තු හාල් ටිකෙන් හදපු බට්ටික එහෙම දිගට ආව වගේ අවසාන පියවර දක්වා ගිහිල්ලා මනෝ විඥාන ධාතුවෙන් තමයි දැනගන්නේ. එතකොට ඒ මනෝ විඥාන ධාතුව කියන එකත් ස්ථිරවම තියෙන දෙයක් නෙවෙයි. ඒ මොහොතට තමන්ගේ හිතේ තියෙන අවිද්‍යාව, කර්මය, තෘෂ්ණාව, නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී හේතු ගානක එකතුවකින් සම්මිශ්‍රණයකින් ඒ මොහොතේ හටගන්න අත්දැකීම. දැන් ඔබට මේ පහන පත්තු කරපු වෙලාවේ යම්කිසි හැඟීමක් ආව පත්තු කරනකොටම දැන් ඒ හැඟීම බලනකොට දැන් නැහැ ඒක. එතකොට ඒ පත්තු කරන මොහොතේ ඒ කන්ඩිෂන් එකත් එක්ක තමයි ඒ සතුට ඇති වුනේ. දැන් මේ පහන දකිනකොට ඒ ආකල්පේ නැහැ. එතකොට ඒ කලින් තිබිච්ච එක මේ මොහොතේ අලුතෙන් දකින කම්ම වෙනස් වෙමින් කොහෙවත් තැම්පතුල තිබෙත් නැහැ. ඒ කලින් අත්දැකීම මෙතනම නිරුද්ධ වුනේ හේතු ටිකෙන්. මේ ලබන අත්දැකීම අලුතෙන්ම මේ අත්දැකීමත් එක්ක හටගෙන මෙතන මේකත් නිරුද්ධ වෙනවා. එතන මෙන්න මේ දක්වා ගැඹුරට යන අත්දැකීම් සමුදායක් තමයි බුදුදහම විස්තර කරන්නේ. එතකොට දුක කියලා කියන්නේ අපට මේ දකින අත්දැකීම් තුළ බාහිර හිත බැස ගන්නා ගතිය. එතකොට දුකේ නිදහස් වීම කියලා කියන්නේ තෘෂ්ණාවෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ මෙන්න මේ අවිද්‍යාව දුරු වෙච්ච මට්ටමට. දැන් චතුරාර්ය සත්‍යෙහි දුකට හේතුව තෘෂ්ණාව කියලා කිව්වට දුක අපට එහෙම තෘෂ්ණාව නැති කරක නැති වෙන්නේ. දැන් අපට ලෝභකම නිසාය දුක ඇති වෙන්නේ කියලා කිව්වටින් කෙනෙකුට ඕනා පුළුවන් දුක නිදහස් වෙන කියලා තමන්ගයි කිරිබ ඔක්කොම දන් දීලා තමනුත් සතු අතර ගිහිලා සිංහය කියන කූඩුවකට පනින මොන ශරීරයක් දන් දෙනවා කියලා ඔක්කොම ටික දන් දීලා පුළුවන් දුක නිදහස් වෙන්න පින්නතුනි නැවත උපදිනවා. ඒ නිසා අර ටික කිසිවක් එහෙමත් නොහැරම මානසිකව කරන විප්ලවයකින් දුකෙන් නිදහස් වන ක්‍රමයක් තමයි බුදුදහමෙන් තියෙන්නේ. එනිසා තමයි සුදුසුයි මානව දැක්ක රජ කෙනෙක් වශයෙන්මයි රාජ්‍ය උසුලක් දෙන හොනි මන් දැක්කේ. තින්නතුනි අවිද්‍යාව දුරු කරවතින් අවිද්‍යාව දුරු කිරීමත් එක්තමයි තෘෂ්ණා දේශ දෙක දුරු කරන්න කියලා අමුතු උත්සාහයක් දරන්න ඕනේ. හැබැයි මූලික පදනමේදී අපේ ලෝභ දේශ දුරු වෙන්න අපි එක පැත්තකින් දන් දෙනවා, අනිත් පැත්තේ මෛත්‍රී භාවනා වඩනවා. ඒ කරන්නේ අපි අර ලෝභ ද්වේෂ දෙකේ තියෙන කළු ගතිය, දැඩි ගතිය දුරු කරන්නේ අපි කරන්නේ. එහෙම නැතුව මේ ධහමට එන්න අමාරුයි. හැබැයි ස්ථාවර විසුණුමක් සඳහා අපි අවිද්‍යාව දුරු කරන මාවතට මේ යන්නට ඕනේ. අන්නේ දුරු කරන මාවතේදී බුදුහාඳුරෝ පැහැදිලිවම සඳහන් කරනවා කෙනෙක් දුකෙන් නිදහස් වෙන නම් යා යුතු ගමන් මඟ ඉතාම කෙටියෙන් එහෙත් ඉතාම අර්ථවත් විදිහට දේශනා කරපු සූත්‍රයක් තමයි අභිජ්ජහ සූත්‍රය. අපි නිතර මේ අභිජ්ජහ සූත්‍රේන සාරාංශය ඔබට කියනවා. බුද්ධිමත් මානසිකයෙකු විසින් යමක් දැනගන්න ඕන නම් කොහොමද දැනගati යුත්තේ? දැනගati යුත්තේ පංච උපාදානස්කන්ධය කියලා. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද? දුක්ඛ සත්‍යය. චතුරාර්ය සත්‍යයේ සංජාතිවි දුක්ඛ ජරාවි දුක්ඛ කියලා ගිහිලා අවසානයේන්නේ සංකීර්ණ පංච උපාදාන කණ්ඩාය දුක්ඛගෙන කරන්නේ. ඒ නිසා බුදුදහමේ ඉහළම අධ්‍යාපනය තමයි ස්කන්ධ පංචකය අත්දැකීම. ඒ අත්දැකීම තමයි ධම්මසංගණීය විභංගාදී අභිධර්ම පිටකෙන් විස්තර වෙන්නේ. හැබැයි අවසානාවට අදාප ඉගෙන ගන්න අභිධර්මයෙන් මේ නියම දේ අපට ප්‍රකට වෙනවා අඩුයි.
එනිසා අපි බුද්ධිමත් වෙන්නට ඕන. අභිධර්ම සැබෑ අභිධර්ම පිටකේ කරා ගිහිල්ලා මේ ස්කන්ධ පංචකය පිළිබඳව කරන විස්තරය හඳුනා ගන්නට. දැන් අපි කරන අභිධර්ම විග්‍රහයෙන් අපි බාහිර රූපයේ කොටස් බෙද බෙද බලන එක විතරයි අපි කරන්නේ. අපි සැබෑ ලෙසම දුක සත්‍ය තේරුම් ගත්ත වෙන්නේ නැහැ. අද කරන්නේ අපි විද්‍යාඥයන් කරනවා වගේ, ඒගොල්ලන් ඇටම් එක බෙදනවා වගේ බාහිර කොටස් ටික බෙද බෙද අපි ඉන්නේ. ඒ විපරිණාමයයි, ඒ විපරිණාමයේ තේරුම් ගත්තට දුක සත්‍ය තේරුම් ගත්ත වෙන්නේ නැහැ. බුදු දහමේ හැටියට යදනික්ෂන් සංදුක්ඛන් කියන්නේ යමක් අනිත්‍ය නම් ඒක දුකක් වෙනවා, අනාත්මක් වෙනවා. නමුත් විපරිණාමයේ තේරුම් ගත්තට දුක්ඛ අනාත්මතාවයේ තේරුම් ගත වෙන්නේ නැහැ. පින්නතුනි මෙන්න මේ යන ගමනේදී යම් කිසිනේ පංචබාන ස්කන්ධයේ මේ හට ගැනීම නිරුද්ධ වීම හැම මොහොතෙම හට ගන්න නිරුද්ධ වීමක් නේද තියෙන කියලා දැක්කොත් එතනට උපරිම ලෙස උත්සාහ කරනවා තමන්ගේ අභ්‍යන්තරයේ තියෙන අඩුපාඩුකම් දෙකක් දුරු කරගන්න. බුද්ධිමත් මනසියෙක් විසින් තම විශිෂ්ට ඥාණයෙන් යමක් ප්‍රහීණ කළ යුතු නම් ප්‍රහීණ කළ යුත්තේ මොකන්ද? අවිද්‍යාවයි භව තණ්හාවයි. මොකන්ද අවිද්‍යාව කියලා කියන්නේ? මේ දකින අහන දේ තුල සිත බැස ගන්නා මුලාව. තමන්ට අධ්‍යක්ීමක් ලැබෙනවා නම් ලැබෙන්නේ බාහිරින් කියන මුලාව. ඒ වගේම මේ අධ්‍යක්ීමෙන් පස්සේ මේක ඉතුරු වෙනවායි කියන නොදැනුවත්කම මෙන්න මේක අවිද්‍යාව කියලා කියන්නේ. දෙලක් විදිහකින් අපට සරල තේරෙන විදිහට කියනවා නම් අර බත් පිඟානේ කෑම කනකොට රස දැනෙන්නේ මේ පිඟානේ කෑම දිගේ කියලා දැනගති. සරලම විදිහට කියනවා නම්. පින්නතුනි මෙන්න මේක තේරුම් ගැනීමත් එක්කම ඊළඟට කරන්නේ මොකද්ද? මේ බුද්ධිමත් නැත්තා විසින් තමන්ගේ විශිෂ්ටතම ඥාණයෙන් ප්‍රගුණ කරන්න ඕන, වඩන්න ඕන කාරණා දෙක උඩ හමු වෙනවා. මොකද වඩන්න තියෙන්නේ? බුද්ධිමත් මිනිසෙකු විසින් තම විශිෂ්ට ඥාණයෙන් වඩන්න තියෙනවනේ. වඩන්න තියෙන්නේ මොකද? කාරණා දෙකයි. ඒ තමයි සමත විදර්ශනා දෙක, නැත්නම් සති සම්පජඤ්ඤ දෙක. ඒක වඩනකොට තමයි රිසල්ට් එකක් ලැබෙනවා. බුද්ධිමත් මිනිසෙකු විසින් තම විශිෂ්ට ඥාණයෙන් සාක්ෂාත් කළ යුතු දේ. ඒ මොකද්ද? විද්‍යා විමුක්ති කියන දෙක. ඒක අමුතෙන් කරන්න දෙයක් නෙවෙයි. අර මුල ටිකේ ප්‍රතිඵලයක් තමයි ලැබෙන්නේ. ඒකෙ මෙන්න මේක දෙපින්නතුනේ ප්‍රධානම දේ තමයි දුක මොකද්ද කියන එක තේරුම් ගන්න එක. ඒ දුක මොකද්ද කියන එක තේරුම් ගත්ත ප්‍රමාණයට උඩ දුකෙන් නිදහස් වීමේ මාවත උඩ හැම වෙනවා. මොකද්ද දුකෙන් නිදහස් වීමේ මාවත? ඒකායනෝ අයං වික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්ඛමහාය දුක්ඛ දෝමන සනනත්ංගමාය ඥායසදිගමාය නිබන සක්ක්‍රියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. අපේ සදාදරණීය ආදරණීය මිතුරා අපට මුණ ගැහෙනවා. ඒ කවුද? සතර සතිපට්ඨානය. අපිට මේක ඉස්සර පොඩි කාලෙන් එච්චර මිතුරෙක් නෙවෙයි. මේක ඇත්තටම මිට මලගේවල ලැහෙන අසුභවාදී ගීතයක් වගේ අපට ඇහුනේ. නමුත් වෙනතුනේ මේ වචන දෙක තමයි අපේ දේශාන වලින් අහන අපි මිහිරම වචන බවට පත් වෙනට ඕන. ඉතින් මෙන්න මේ සතර සතිපට්ඨානය වඩන කලින් මේක දැනගත්තා කියලා එකපාරම කලබල වෙලා නැහැ. අපි පාරයින යනකොට ලස්සන රෝස මල්ලත්තක් දකිනවා. දැක්ක ගමන් එකපාර දුවන් යන මල්ලත්තට. යනකොට මේ කම්බි වැටකට අහුවෙන්නේ අපි. අපි ගේට්ටුවෙන් එයි යන්නේ මේ. අපි මල දිහා බලාගෙන දුවනම දිව්වට ගේට්ටුවේ නෙවෙයි ඇතුළේ ඉන්නේ. අපිට කම්බි වැටක් තියෙනවා කියලාවත් පේන්නේ. කම්බි වැටේ ගිහින් අපි හැප්පෙනවා. මල් වලට ආසයි දුවනෝ යනකොට. පින්නතන එහෙම බෑ. මල්වත් ලස්සන දැක්කට එහෙම ඇතුළේ වෙන්න බෑ. මල්වත් ගේට්ටුව තේරුම් ගන්න ඕන කොතනද ගේට්ටුව තියෙන්නේ කියලා. මුරකාරයෙක් යාළු කරගන්න ඕන මුරකාරයෙක් ඉන්නවද? පින්නතින අන්නේ වගේ සතර සැටපටයන් දැක්කට කලබෙලලා දුවන්න බෑ. දිව්වොත් නියමත නහුවෙන්නේ නෑ. ඊට පස්සේ බුදුහාඳුරෝ පැහැදිලිම දේශනා කරනවා සංයුත්ත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ විභංග කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රය ඉතාම පැහැදිලිවම දේශනා කරනවා යම් කෙනෙක් මේ සතර සතිපට්ඨානය වඩනවා නම් ඔහු සතිපට්ඨානයක් දැනගන්නට ඕන, සතිපට්ඨාන භාවනාවක් දැනගන්නට ඕන, සතිපට්ඨාන භාවනාගාමි ප්‍රතිපදාවක් දැනගන්න ඕන කියලා. මොනවද දැනගන්න ඕන? සතිපට්ඨානය දැනගන්න ඕන, සතිපට්ඨාන භාවනාව දැනගන්නට ඕන,
සතිපට්ඨාන භාවනාගාමි ප්‍රතිපදාව දැනගන්නට ඕනේ. ඒ තුනම මේකේ විස්තර කරලා තියෙනවා අපි දෙවැනි කොටසේ දෙවැනි අත්පත්‍රිකාවේ බුදුරජාණන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේ වදාළ සදහම් පණිවිඩය කියන එකේ ඒ අත්පත්‍රිකාවේ 6 වෙනි පිටුවේ මේ කරුණු වෙන වෙනම අනුමාත්‍රා විදිහට දැක්වෙනවා ඔබට ඒ පාළි කොටසුත් එක්කම. මේ අපි කියන කරුණු වලින් සැලකිත ප්‍රමාණයක් මේ අත්පත්‍රිකා දෙක තුල කොතන හරි අඩුවත් වෙලා තියෙනවා. ඔබට සිය කල්පනාවෙන් කියවනකොට ඔබට ඒක මුණ ගැහෙයි. පින්නතුනේ සතිපට්ඨානේ කියන්නේ මොකද්ද? හරියට මේ තුන හරියට පින්නතුනේ උපමාවක් විදිහට කිව්වොත් අපිට යම්කිසි ගමනක් යන්න ඕන නම් හරියට සතිපට්ඨානේ කියන එක හරියට යන්න තියෙන පාර වගේ. සතිපට්ඨාන භාවනාව කියන්නේ ඒ පාරේ වාහනේ පදවනවා වගේ. සතිපට්ඨාන භාවනාගාමී ප්‍රතිපදාව කියන්නේ යන්න ඕන තැනගෙන තියෙන ලිපිනේ වගේ. දැන් මතක උදාහරණ දෙක. සතිපට්ඨානේ මොකද්ද? යන්න තියෙන පාර. සතිපට්ඨාන භාවනා කියන්නේ මොකද්ද? වාහනේ පදවීම. සතිපට්ඨාන භාවනාගාමී ප්‍රතිපදාව කියන්නේ මොකද්ද? යන්න ඕන තැනගෙන තියෙන ලිපිනේ දැනගන්න එක. මැප් එක. ආයි කියන්න බලන්න. සතිපට්ඨාන කියන්නේ මොකද්ද? යන පාර. සතිපට්ඨාන භාවනා කියන්නේ මොකද්ද? වාහනේ පැදවීම. ලඟ වෙන තැන ගැන ලිපිනේ මොකද්ද? සතිපට්ඨාන භාවනාගාමී ප්‍රතිපදා. මේ තුන් පාරක් නේද හොඳටම දැනගන්න ඕනේ. ඒක මතකයෙන් මේකයි. එතකොට වාහනේ මොකද්ද? වාහනේ තමයි මේ තියෙන වාහනේ. සිත කය දෙක සහිත මේ වාහනේ. ඉමස්මින් ඊව බයම මැත්තේ කලේබරිය සසන්නිම්හි කියපු විදියට මේ සංඥා සහිතෝ මල ශරීරය නෙවෙයි ඈ මිය ගිහිව ඩෙඩ් බොඩි එක නෙවෙයි. සසන්නිම්හි සංඥා සහිත මේ බඹයක් පමණ වූ මේක තමයි වාහනේ සිත කය සහිත. ତර මේ වාහනේ නැගගෙන සතර සතිපට්ඨාන නැමැති පාර දිගේ අපි සතිපට්ඨාන භාවනාව නැමැති පැදවීම කරමින් අපි අර ලිපිනේ නැමැති ප්‍රතිපදාව කරා යනවා. එතකොට පින්නතුනි මේ තුන හොඳට මතක තියාගන්න මේ තුන. ඒ තුනෙනුත් ප්‍රධාන වන්නේ මොකද්ද? ඔව් ලිපිනේනේ. ලිපිනේ ප්‍රධාන වෙනවා. ලිපිනේ තමයි මුලින්ම අතර ගන්නට ඕනේ. නැත්නම් කොයිතරම් වේගෙන් පැදෙවුවත් තමයි යන්න බෑ. පදවන්නත් කලින් ලිපිනේ ඕන. ලිපිනේ කියන්නේ මොකද්ද පින්නතුනි? ලිපිනේ කියන්නේ මොකද්ද? ඔව් ආරස්තිංග මාර්ගය බොහොම හොඳයි. ආරස්තිංග මාර්ගයේ මොකක්ද ඇත්තෙම සමස්ත හැඟීම කියලා කියන්නේ? සම්පූර්ණ කැටිකරොත් මොකද්ද? සම්මා දිට්ඨිය බොහොම හොඳයි. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? ඔව් දුකේ හට ගැනීම නිරුද්ධ වීම පිළිබඳව මේ විස්තර කියන පරිසම්පාදය. මෙන්න මේ ප්‍රතිපදාව තමයි බුදුහාමුදුරෝ එදා පස්සක මහණුන්ට යංකින්ති සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කිව්වේ මේක. යමක් හේතුන්ගෙන් හටගත්තනම් හේතු නැති වෙනකොට එතනම නිරුද්ධ වෙනවා කියන කාරණේ. මේ කාරණේම තමයි එදා බුදුහාමුදුරෝ බාහ්‍ය දාරුචීරයට දේශනා කළේ. ඒ වන් හිතේ බාහ්‍ය සික්ඛි සම්බං දිත්තේ දිට්ඨමත් සම්භවිස්සති සුතේ සුතමත් සම්භවිස්සති කියලා. බාහ්‍ය මෙහෙම හික්මෙන්න යමක් දැක්කනම් දැක්ක විතරයි. මොකක්ද දැක්කනම් දැක්ක විතරයි කියලා කියන්නේ? මේකත් වෙනස ඉතාම සියුම් අර්ථයක් මේකේ තියෙන. සාමාන්‍යයෙන් අපි කියන්නේ දැක්කනම් දැක්කයි ඔක අමතක කළා දාන කියලා සාමාන්‍ය කියන්නේ. නමුත් ඊට වඩා ගැඹුරු අර්ථයක් මේකේ තියෙනවා. ඔව් ඒකත් ඇත්තා. විශේෂම දේ තමයි යම් ඉන්ද්‍රියකින් දැක්කනම් පින්නතුනි ඒක ඒ ඉන්ද්‍රියට විතරයි. ඇසෙන් රූපයක් දැනගත්තනම් ඒ ඇසෙන් දැක්ක රූපය අපට අල්ලන්න බෑ. අල්ලනකොට අල්ලන්නේ සතර මහා භූත රූප. දැන් සරල උදාහරණයක් කියන්න. වතුර බේසමක් ගන්න. ඒ බේසමේ ඔබේ එබිලා බලනවා. බලනකොට මොකද පේන්නේ?
ඔව් ලෝකේ ලස්සනම කෙනා පේනවනේ. එතකොට ඒ පේන රූපේ ඔබට පුළුවන් අල්ලන්න. ඒ පේන රූපේ ගඳ සුවඳ බලන්න පුළුවන්ද? ඒ පේන රූපේ දිව රස විඳින්න පුළුවන්ද? අනිත් කිසිම ඉන්ද්‍රියකට ඒ රූපේ ගෝචර වෙන්නේ නැහැ. ඒ පේන වර්ණ රූපේ හැට විතරමයි. අන්න ඒ වගේම තමයි පින්තුනි. ඇහැට පේන රූපය ඒ රූපය කණෙන් අහන්න බෑ. අනිත් ඉන්ද්‍රියට නැඹුරු වෙන්නේ. මේ ඇහෙන ශබ්දය කනට විතරයි. ඒක බලන්න බෑ. ඒක වෙන ඉන්ද්‍රියකින් ගන්න බෑ. අන්න ඒ වගේ ඉන්ද්‍රිය ගැන වෙන්ව හඳුනා ගන්න එක. ඒක පින්තුනි තාම සියුම් අර්ථයක් නෑ. යන්නේ නිසා බාහිර දේශනා කරේ නිකන් සරල එකක් නෙවෙයි. තාම ගැඹුරු අර්ථයක් එතන තියෙනවා. ඒ වගේම තවත් දැනක බුදුහම දේශනා කරන අවිද්‍යාවත්‍යා සංඛාරා කියලා කියන්නේ මේ ලිපිනේම තමයි. ඒ වගේම අස්මින් සති ඉදං හෝති කියලා කියන්නේ මේ ලිපිනේමයි. සම්බේ සංඛාරා අනිච්චා කියන්නේ මේ ලිපිනේමයි. එක එක පෑන් වලින් ලියපෝ, එක එක පොළ වලින් ලියපෝ, එකම කණිවිඩයේ මේ තියෙන. ඒ ඒ ශ්‍රාවකයාට තේරුම් ගන්න පුළුවන් වචන වලින් බුදුහාඳුර එක එක පෑන් වලින් එක එක පාට පොළවල් වල ලියලා මේ යට දීලා තියෙනවා. නමුත් එකම ලිපිනේ මේ දීලා තියෙනවා. අන්න ඒ වගේ පින්නොතුනි මේක හරියට තේරුම් ගත්තොත් ඒ තේරුම් ගැනීමත් එකම තමන්ට තේරෙනවා දුක ඇති වෙන්නේ කොතනද කියලා. දුක ඇති වෙන්නේ කොහොමද කියන එක තේරුම් යනවා විතරක් නෙවෙයි පින්නොතුනි ඔබ මේ තියෙන හුඟක් දක්ෂ වුණොත් කාටවත් ඔබව රවට්ටන්න බෑ. බණනාමෙන් බුදුබණනාමෙන් වෙන වෙන දේවල් කියලා ඔබගේ කාර්ය නාස්ති කරවන්න කාටවත් බෑ. ඔබ ඉතාම බුද්ධිමත් කෙනෙක් වෙනවා. අන්න ඒ හැකියාව අපි ඇති කරගන්නට ඕන. ඒ නිසා යමෙක් දහම නම් යමක් කියනවා නම් එයා කියන්නේ සාමාන්‍ය ලෝකයේ தත්වේද? කම්මස්සගතා සමාධියටින් දැන් කියන දෙයද? කෙලින්ම දුකෙන් නිදහස් වෙන මාවතද කියලා ඔබ දක්ෂ වෙනවා. යම් කිසි කෙනෙක්ගේ දේශනයක් දෙකක් අහනකොටම ඔබ දක්ෂ මේක තේරුම් ගන්නවා. ඒකෙන් කියන්නේ අනිත්‍ය ප්‍රතිස්තප කරන්නේ නෙමෙයි මේ කියන්නේ වරදවා තේරුම් ගන්න එපා. ඒ හැම දේශකයෙකුගේම යම් කිසි දෙයක් ගන්න පුළුවන් අපට. හැබැයි අපට වටිනම දේ කාලය. ඒ නිසා කාලය ළඟදී අපි දක්ෂ වෙන්නට ඕන වටිනාම දේ උකහා ගන්න. ඒ තුලින් තමයි අපට ඉදිරියට ඉක්මනින්ම යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ ලිපිණය ගන්නට ඕන මුලින්ම. ඒ ලිපිණය ගත්තට පස්සේ නිකම් බෑ. ඒ ලිපිණය අරගෙන ඊට පස්සේ මෙන්න මේ සතිපට්ඨානය තුල ඉන්නට ඕන. තමන්ගේ සිත කය ගැන නැත්නම් තමන්ගේ කය, වේදනා, හිත, ධර්ම කියන මෙන්න මේ හතර තුල තමන්ගේ සිත පවත්වා ගන්නට ඕන වර්තමානයේ තුල. ඒ විතරක් නෙවෙයි සතිපට්ඨාන භාවනා කියලාත් එකක් තියෙනවා. ඒ මොකද්ද? සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති කියපු කාරණය. කායනපස්සනා වඩනකොට කයේ හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. වේදනා වඩනකොට වේදනාවේ හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. චිත්තානුපස්සනා වඩනකොට චිතේ හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. ඊට පස්සේ ධම්මානුපස්සනා වඩනකොට තමගේ චෛතසිකවල සංඥාවල හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. මෙන්න මේක තමයි පිනතින ප්‍රතිපදාව. ඒ නිසා මෙන්න මේ ප්‍රතිපදාව යෑමත් එක්කම තමන්ට හොඳටම පේනවා තමන්ගේ කෙලෙස් අඩු වීම පේනවා. මේ අවබෝධයෙන් නැතුව ගියාට පින්නතුනේ තමන් ලොකු කාලයක් දහම වෙනුවෙන් කැප කළා කියලා තමන්ගේ ජීවිතවල තමන්ට ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. ලෝක අනිත්‍යය කියන්නේ හොඳට භාවනා කරන කෙනෙක් කියලා කියයි. වාස්වර්ණා කරයි. නමුත් අපට අපේ හිත ගැන හිතනකොට පින්නතුනේ අපි දන්නවා අපි ඉන්නේ කොතනද කියලා. ඒ නිසා තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ සුවිශේෂී වෙනසක් වෙන්න නම් මෙන්න මේ පදනම සහිතව අපි ඉදිරියට යන්නට ඕන. අන්න ඒ සඳහා මෙන්න මේ සතිපට්ඨානයත්, සතිපට්ඨාන භාවනාවත්, සතිපට්ඨාන භාවනාගාමී ප්‍රතිපදාවත් කියන මෙන්න මේ තුනෙන් හැකිතාක් දුර ශක්තිමත් වෙන්නට ඕන. ඒ ශක්තිමත් වීම කියන්නේම පින්නතුනේ අපි මුලින් සඳහන් කරපු ආකාරයට කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව කියන මෙන්න මේ කරුණු හතරෙන් හැකිතාක් දුරට අපි උපකාර ලබා ගන්නට ඕන. ඒ මාවත යන තරමට පින්නතුනි අපට නියම ලෙසම ශ්‍රද්ධා පිළිටනවා.
යෝ පටිච්චසමුප්පාදං පස්සතේ සෝ ධම්මං පස්සති කියන මේකයි. යම් කෙනෙක් පටිච්චසමුප්පාදයේ අනිත්‍යතාවය හේතුඵල ධම දැනගත්ු ප්‍රමාණයටයි. දැනගත්ු ප්‍රමාණයටයි හේතනක ධර්මය දැනගන්නේ. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති යෝ මං පස්සති සෝ ධම්මං පස්සති කියලා බුදුහාමර දේශනා කරනවා. යම් කෙනෙක් මෙන්න මේ ධර්මයේ දැනගත්ු ප්‍රමාණයටයි බුදුරජාණන් වහන්සේ හඳුනාගත්තේ. මේ හැබෑ ලෙසම පරිසම්පාදය හේතුඵල ධම මේ හැබෑම වූ අනිත්‍යතාවය මොකද්ද? පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වීම යථාර්ථයේ නොදන්නා කම නිසා නේද දුක හටගන්නේ කියන එක දැනගත්තොත් තමයි වෙනතුනේ. ඇත්තටම බුදුහාමුදුර පහළ වුණා කියලා තමයි දන්නේ. මේක දැනගත්තොත් තමයි වෙනතුනේ තමන්ට සවනානුත්තරිය ලැබුණා වෙන්නේ. දසවන් වලින් අහන ගිහිලම දේ ලැබුණා වෙන්නේ මේ අවබෝධය ලැබීමත් එක්ක සෘතමේ ඥානෙ. තමන්ට ශ්‍රණ සම්පත්තිය ලැබුණා වෙන්නේ. ශ්‍රණ සම්පත්තිය ලැබුණා වෙන්නේ. මෙන්න මේ අවබෝධය සහිත දේශනාවක් තමන්ට ඇහෙනකන් ශ්‍රණ සම්පත්තිය ලැබුණා වෙන්නේ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න. මෙන්න මේ යථාර්ථය ඇහුණට පස්සේ තමයි පිනතුනේ. දොරටු 500ක් තිබ්බත් නිවන කරා ඒ සියලුම දේවල් එක ලයින් එකට මැරෙන්න ගන්නෙ මේත් එක්ක. පින්නතුනේ සමන් ඒ දොරවල් ටික අරගෙන තමන් නිදාගත්තත් කමන්නේ. දොරවල් ටික වහලා ගිහිල්ලා දොරවල් වල හැපි හැපි වැටෙනවට වඩා දොරවල් ටික ඔක්කොම අරගෙන මුතිය ගත්තත් කමන්නේ. කවදාහරි නැගිට වෙලාවක තමයි අනුමාර්ගය. ඒ නිසා දහම නොදැනගෙන වීරය කරන්නට වඩා දහම දැනගෙන නිදිය ගන්න එක වටිනවා. ඒ නිසා පින්නතුනි මෙන්න මෙතන පැහැදිලි ලෙසම තමන්ගේ පුණ්‍ය මහිමය, තමන්ගේ අතීත කුසලය, තමන්ගේ ශ්‍රණ සම්පත්තිය තමන්ට පරික්ෂා කළ බලන තැන ස්ථානෙ මෙතන. ඒ නිසා මේ දහමට අදාළ මේ සත්‍යයට අදාළ දේශනා කොහෙන් හරි පින්නතුනි හැකි තාක් දුරට අහන්න බලන්න, පොතපත කියවන්න, කල්යාණ මිත්‍රයන් පුළුවන් තරම් ඉන්න ඇසුරු කරන්න, ඒ සඳහා තමන්ගේ කාලය ශ්‍රමය කැප කරන්න. ඉතින් ඒක වැඩිමත් එකම පින්නතුනි අපට ඒ අවබෝධය සමගම මේ මාර්ගයේ ඉක්මනට යන්න ඕන කියන හැඟීමක් තමන්ට ඇති වෙනවා. මොකද මේ ලැබපු අවස්ථාව හුඟක් කල් තියෙන අවස්ථාවක් නෙමෙයි මේක. බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කරනවා එක්තරා කාලෙක අරක කියලා ශාස්ත්‍රවරයෙක් හිටියේ කියලා. බුදුහාර පහල වෙන හුඟක් කාලයකට කලින් කල්පදානකට කලින් අරක කියලා ශාස්ත්‍රවරයෙක් ඉඳලා තියෙනවා. මුනිවරේ ආගමික ගුරුවරේ අර ශිෂ්‍යු හුඟක් ඉඳලා තියෙනවා. ඒ ශිෂ්‍යට හැමදාම රැස් කළා මේ ගුරුවරයා කියනවලු ශිෂ්‍යයනි ඉක්මන් වෙන්න අප්‍රමාදී වෙන්න ධාමේ හැසිරෙන්න කියලා. මේ ශාස්ත්‍රවරයා පින්නතුනේ පරිසම්පදී නෙවෙයි විස්තර කළ තියෙන්නේ කම්මස්සත සම්මාදිට්ඨිය හොඳ කර්ම කරන්න කියලා මෙයා කියන භාවනා කරන්න කියලා සමතේ දිනු කරන්න කියලා. ඔහු දිනපතාම කියනවලු ඉක්මනටම භාවනා කරන අපේ ජීවිතයේ තනපතක තියෙන තනපතේ කතාව එතනින් ඇවිල්ලා තියෙන්නේ. තනපතේ කෙළවරේ තියෙන වතර බිඳුවක් අගේ ඉක්මනට මේක යනවා ඉවර වෙලා ඉක්මනටම භාවනා කරන්නයි කියලා නිතරම තමන්ගේ ශ්‍රාවකයන්ට අනුශාසනා කරනවලු. බුදුහාමුදුරුවෝ අහනවා ඔබ දන්නවද ඒ කාලේ ආයස කොච්චරද කියලා? ඔව් අවුරුදු 60,000ක් තියෙන කාලේ තමයි මේ ගුරුවරයා මෙහෙම අප්‍රහාදී වෙන්නේ කියලා කියන්නේ කියලා. ඉතින් දැන් 60,000ක් තිය 60ක්වත් තියද කියන්නේ අපිට. පින්නතුනි එහෙනම් අපි කොච්චර වීරිය වඩන්න ඕනද කියලා අන්තිමට බුදුහාමුදුරුවෝ කියන ඔබ දන්නවද ඒ අරක කියන්නේ කවුද කියලා? ඔව් එඳ අරක කියලා ඒ දැන් කර්මඵල විශ්වාස කරන සාස්ත්‍රවරය හැටි හිටිය මම කියලා බුදුහාමුදුරුවෝ කියනවා. බුදුහාමුදුරුවෝ මේ අතීතයේ හිටිය කියලා කියන්නේ. පින්නතුනි මෙතනින් අපට පේනවා අපේ ජීවිතවල පින්නතුනි වටිනාකම කොහොමද කියලා. ඒ නිසා අපේ ජීවිතම වාක් වටිනා ජීවිත. ඒ ජීවිතවලට උපරිම වටිනාකම අපි ලබා දෙන්නට ඕන. ලෝක සම්මත විදිහට පින්නතුනි ලබන්න පුළුවන් ඉහළම අධ්‍යාපනය ලබන්න, ඉහළම උපාධි ලබන්න. එක බැගින් නෙවෙයි එක ಜಾති උපාධි දෙක බැගින් හරි ගන්න කමන්නේ. ඉංග්‍රීසි භාෂාව විතරක් නෙවෙයි ඊට අමතරව ලෝකේ වැඩිපුරම පිරිසක් භාවිත කරන භාෂාවලින් එහෙකුත් තව එකක් ඉගෙන ගන්න. ඒකත් වටිනවා. ප්‍රධාන භාෂා තියෙනවානේ. ස්පාඤ්ඤ භාෂාව, අරාබි, බෙන්ගාලි, හින්දි, ජපන්, ජර්මන්, රෂියන් මේ වගේ වැඩි මැන්ඩරින්
මේ වගේ විශාල පිරිසක් කෝටි 100කට වඩා ප්‍රමාණයක් භාවිත කරන භාෂා තියෙනවා. ඒන් භාෂාවකුත් කොහොම හරි ඉගෙන ගන්න. ඇයි? තව භාෂා දන්නවා කියලා ආඩම්බර වෙන්නද? නැහැ. ඒ පිරිසටත් මේ ධර්මයෙන් ඔබ හැක් ලබා දෙන ලෝකෙට. ඒ භාෂාව ඔස්සේ. ඒකටයි ඉගෙන ගන්න. පින්නතුනි, ඒ අතර පින්නතුනි, තමන්ට ඉන්න තමන්ගේ අම්මලට තාත්තලට දරුවන්ට ඥාතින පුළුවන් තරම් ධර්මය උදව් කරන්න ඔබත් ඇකිතාක් දුරට දහන් ඉදිරියට යන උත්සාහ කරන මේ කාලේ. ඒ නිසා අපි වෙනතුනේ අනුරාධපුර යුගයේ හිටිය ස්වාමීන් වහන්සේලා අනුරාධපුරේ ඉඳන් ලංකාවේ ශ්‍රී ලංකාවේ අනුරාධපුරේ ඉඳන් සිතුල්පව්වට තිස්සමහරාමට යනව බණක් අහන්න සක්මන් භාවනා කරමින් සැතපුම් 200ක් යනවා පයින්. සිතුල්පව්වේ ඉන්න තිස්සමහරාමේ ඉන්න හාමුදුරන්ලා පයින් එනවා මිහින්තලට බණ අහන්න තව හාමුදුරන්ගේ. පින්නතුනි අද අපිට කොහොමද? අපිට ලෝකෙම තියෙන බණ තමන්ගේ අතේ තියෙන උපකරණයකින් තමන්ගේ ඇඳේ ඉඳගෙන මහන්න පුළුවන්. භාෂා ගානකින්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි භාෂා 15කින් විතර ත්‍රිපිටකය ඔක්කොම ඉන්ටර්නෙට් එකේ දැන් තියෙනවා. ඉතින් ඒ තරම් මේ තරම් වාග්ය සම්පන්න කාලයක් පින්නතුනි මේ බුද්ධ ශාසනයයි තිබුණද කියලා හිතනවත් බෑ. ඒ නිසා මේ සියලුම දේවල් ලැබිච්ච මේ මොහොතේ පින්නතුනි අපි මෙතෙන්ට ළඟා කරේ නිකන් නෙවෙයි. මහත් වූ කර්ම ශක්තියකින් මේ සියල්ලක්ම අරගෙන මෙතෙන්ට අපි මේ යොමු කරපු අවස්ථාව. ඒ නිසා නිතියගේ අඩුපාඩු බල බල විවේචනය කර කර ඉන්න අපට වෙලාවක් නැහැ. ඊට වඩා ලොකු ගමනකට මේ අපි ආවේ. ඒ නිසා ඒක උපරිම වශයෙන් කරගන්න බලන්න. එනිසා තමන්ගේ ආකල්පවල ලොකු වෙනසක් වෙන්නට ඕන. අනිත්‍යයේ අඩුපාඩුකම් බල බල විවේචනය කරන්නේ නෙවෙයි අපට අපේ ජීවිතේ කොතෙන්ද ඉහළටම ගන්න පුළුවන් කියන හැඟීම ඇති කරගන්න. ඒ සඳහා කටයුතු කරන්න. එනිසා සතර සතිපට්ඨානය තුල පිනතුනි හික්මෙන් අපි උත්සාහ ගනිමු අර මුලින් කියපු අවබෝධය සහිතව. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය සහිතව තමයි මේ ගමන ආරම්භ කරන්නේ. ඊළඟට බුදුහාමර දේශනා කරනවා සතිපට්ඨාන භාවනාවේදී ආරම්භයේදීම තමන්ගේ සීලය පිරිසුදු කරගන්නට ඕන දිට්ඨිය දෘෂ්ටිය ඍජු කරගන්න ඕන කියලා. සීලය පිරිසුදු කරගන්න ඕන දෘෂ්ටිය ඍජු කරගන්න ඕන කියලා. තමන් සිල්වත් වෙන ඕන පුළුවන් තරම් කාය වචනේ සංවර කරගන්නට ඕන නැත්නම් පිනතුනේ දහමෙන් ප්‍රයෝජන ගන්න අමාරුයි. එනිසා මූලික පියවරක් තමයි සීලය කියන එක කතාවම වා පාලනය වෙන්න තමන්ගේ. තමන්ගේ හැසිරීම වා දුරට පාලනය කර ගන්නට ඕන. ඒ දෙක ඇතිවන්නේ හොඳ සංකල්ප තමන්ට තියෙනට ඕන. හොඳ සංකල්ප ඇති වෙන්නේ හොඳ දැක්මක් තියෙනට ඕන තමන්ට. සම්මාදිටිය තියෙනට ඕන. සම්මාදිටිය තියෙනවොත් සම්මා සංකල්ප තියෙනවා. සම්මා සංකල්ප තියෙනවොත් සම්මා වාචා කම්මන්තන එක්ක තියෙනවා. ඒ නිසා හොඳ සිල්වත් බවක් තියෙනට ඕන. සම්මාදිටිය පෙරට කොටගත් සීලයක් තියෙනට ඕන. ඒ වගේම පිනතුනි දෘෂ්ටිය ඍජු කරගන්නට ඕන. මොකද්ද දෘෂ්ටිය ඍජු කරගන්නවා කියලා කියන්නේ? ඇත්ත නැත කියන අන්ත දෙකෙන් දුර වෙන්නට ඕන. ලෝකේ ඕනෑම දර්ශනය ආගම ඉගැන්වීමක් ගත්තොතින් මේ ඇත්ත සහ නැත කියන අන්ත දෙකෙන් එහෙකට අහුවෙලා ඉන්නේ. එක්කෝ Taman දකින්න අහන දේවල් තියෙනවා කියලා කියනවා නැත්තම් නැහැ කියලා කියනවා. ඒක තමයි ලෝකයේ ඉගැන්වීම වල කියන්නේ. මේ රූපයක් වෙනකොට අරූපේ තියෙනවා. සමහර එක නෑ රූපයක් බාහිර නෑම කියලා කියනවා. ওই දෙකම අන්ත එක්ස්ට්‍රීම්. ඒත් බුදුදහම මේ දෙකෙන්ම දුර වෙලා මධ්‍යම ප්‍රතිපදාවෙන් දේශනා කරන්නේ. ඒ මොකද්ද? අස්මින් සතිදන් හෝති අස්මින් අසති දන් හෝති කියන කාරණය. හේතු දෙක තියෙනකොට තියෙනවා හේතු දෙක නිරුද්ධ වෙනකොටම නැති වෙනවා. තොට ඇත කියන පැත්තට යන්නෙත් නැහැ නැත කියන පැත්තට යන්නෙත් නැහැ. දැන් මේ ශබ්දය ගත්තොත් මේ ශබ්දයේ තියෙනවද නැද්ද කියලා අහුවත් කොහමද උත්තරයක් දෙන්නේ අපි? ශබ්දේ නැහැ කිව්වත් අන්තයක ශබ්දේ නැහැ කිව්වොත් මේටි කියලා කියන්න පුළුවන්. ශබ්දේ තියෙන එකත් කොහොම නැහැ. ඔව්. මම කියන්නේ කොහොම නැහැ මේකෙත් නැහැ අතෙත් නැහැ කනෙත් නැහැ. ඔය එතකොට මේ දෙකම අන්ත මේ හේතු දෙක ඇති වෙනකොට ඔක්කොම ටික එකතු වෙනකොට මේ හේතුව තියෙනව නැති වෙනවටම නිරුද්ධ වෙනා කියන කාරණය. ඇසෙන් රූපයක් දකිනකොටත් එහෙමයි. ඒ මොහොත හේතු දෙකෙන් හටගන්නවා. එතන නිරුද්ධ නැති ඉතුරු නැතුවම නිරුද්ධ වෙනා කියන කාරණය. මෙන්න මේක තමයි දෘෂ්ටි ඍජු කරගන්න ක්‍රමය.
එතකොට හේතු ටික නිසා ඵලයක් ඇති වුණාට ඒ ඵලය හේතු ටිකට අයිති නැහැ. මෙන්න මේක තමයි විශේෂම කාරණය. යකඩ කැඩි දෙකක් අට්ටු කරාම ශබ්දයක් ආවට ඒ ශබ්දය යකඩ කැඩි දෙකට අයිති නැහැ. හැබැයි යකඩ කැඩි දෙක නැත්නම් ඒ ශබ්දය හටගන්නේ නැහැ. යකඩ කැඩි දෙක නිසා ශබ්දය හටගත්තා. නමුත් ඒ ශබ්දය යකඩ කැඩි දෙකට අයිති නැහැ. ඇසයි රූපයයි සතු විඥානය ආදී මේ කර්ම නිසා රූපය හටගන්නවා. හැබැයි මේ එහෙකටවත් රූපය අයිති නැහැ. මේ එක හේතුවක්වත් අඩු වුණොත් රූපේ නිර්මාණය වෙන්නේ නැහැ. මෙන්න මේ දැක්ම තමයි ඍජු කරගන්න කියලා කියන්නේ. ඒක ධර්ම මාර්ගයේ ආරම්භයේදීම සතිපට්ඨාන ආරම්භයේදීම මෙන්න මේ ටික අපි උපදවා ගන්නට ඕන. ඔන්න ඊට පස්සේ කොච්චර වීර්ය කරත් තමයි. ඊට පස්සේ පින්නතුණිය ටිකක් කලබල ගැති අඩු කරගෙන තමන්ගේ ශරීරය දෙස බලනවා වාඩි වෙනවා. බලනකොට යා තමන්ගේ ශරීරයේ ප්‍රධාන වශයෙන්ම ක්‍රියාත්මක වන බලවේගය තමන්ට පේනවා. මොකද්ද? හුස්ම ගැනීම හා පිට කිරීම කියන දෙක තමන්ට පේනවා. ඔහු ඒ තුළ හිත ටිකෙන් ටික තැම්පත් කරනවා. අතීත අනාගත අරමුණු වල හිත යන ගතිය අඩු කරගෙන වර්තමානයේ තුල හැකිතාක් දුරට හිත යාදිනු කරන උත්සාහ කරනවා. හිත තැම්පත් කරන්න කරන්න යාට මේ ශාරීරිය නිර්මාණ වෙච්ච හැටි ප්‍රකට වෙනවා. මේ ශාරීරිය කියන්නේ සතර මහා භූත රූපෙන් හැදිච්ච දෙයක්. මේක ආහාරයේ ප්‍රතිඵලයක්. ආහාරය ඇතිවීමෙන් හටගත්තා. ආහාරයේ නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා කය ගැන අවබෝධය ප්‍රකට වෙනවා. ඒ සිතේ තැන්පත් බවත් එක්කම ඔහුට පුළුවන් නම් අර අවබෝධයෙන් සමාධියෙන් ඉන්න නිසා හෝ කයනපස්සනාව තුළ හිත තැන්පත් වීමත් එක්කම ඔහුට ඕනනම් අනිත් ඒවා නොවඩා කැමතිනම් ඔහුට කෙලින්ම ස්කන්ධ පංචකයේ සම්බේ වේපන්නත් පුළුවන්. අර තැන්පත් බවත් එක්කම ආනාපාන සතියේ මුල් පියවර වඩලා මුල් පියවර තුර හිත සමාධිමත් කළා ඔහුට ඒ තුලින්ම අනිත්‍ය දුක අනාත්ම මෙහෙ කරන්නත් පුළුවන් කැමතිනම්. ඒ කරන ප්‍රමාණයට ඔහුගේ අවිද්‍යාව දුර වෙනවා. එහෙමත් නැත්නම් ඒ තැනැත්තා ඉරියාපත විදියට තමන් හිත භාවිතා කරනවා. ඇවිදිනකොට හොඳට සිහියෙන් තමන් ඇවිදින්නේ වර්තමානයේ හිත තියාගෙන. වාඩි වෙලිනකොට හොඳට තමන් ඉන්න ඉරියව ගැන සිහියෙන් ඉන්නේ. හිටගෙන ඉන්නකොටත් හොඳට සිහියෙන් ඉන්නේ. සැතපෙනකොටත් හොඳට තමන්ගේ සැතපෙන ඉරියව ගැන සිහියෙන් ඉන්නේ. එහෙම ඉදිමින් ඒ තැනැත්තා හිත තැම්පත් කර කර ඒ ලැබෙන චිත්ත සමාධිය උපයෝගී කරගෙන ආයම අනිත්‍යතාවය බලනවා පරිසම්පාදියයි බලනවා. හැම මොහොතෙම හිතට සිතුවිලි එනකොට කවුරු හරි මතක් වෙනකොට දරුවා මතක් වෙන්න පුළුවන්. ඊයේ රෑ හදපු වාහනය මතක් වෙන්න පුළුවන්. මතක් වෙනකොටම ඒ මොහොතේ හටගත්තේ සිතුවිල්ල එක තියෙන දේ නෙවෙයි. දැන් මේ සිතේ හටගත්තු දේ එතනම නිරුද්ධ වුණා. ඒක නිරුද්ධ වෙලා ඊට පස්සේ උදේට හදපු කිරිබත් ටික මතක් වෙනවා. ආයෙත් එතනම හටගත්තා. එතනම නිරුදුනා කියලා දකිනවා. ඊට පස්සේ එනකොට මගේ දිමුණ ගහිකය මතක් වෙනවා. ඒකත් හටගත් එතනම නිරුදුනා කියලා දකිනවා. ඒ වගේ නිතරම Taman හැම අරමුණක් කෙරෙහිම ඒ අරමුණේ හිත බැස නොගන්නා විදිහට ඒ සිතවිල්ල පහළ වෙනකොට මනිකය මු දකිනවා. එතකොට ඒකෙන් බැසගෙන දුක් විඳින දින අවස්ථාවෙන් එන මඩ වෙනවා. ඉරියාපත පබ්බේ ඊළඟට සම්පජඤ්ඤය තමන් වැඩ කටයුතු කරනකොට තම උදෑසන පටන් රාත්‍රී දක්වාම කොමන වැඩක් කළත් වර්තමාන මොහොතේ උපරිම සිත තියාගෙන සති නිමිත්තත් හිත තියාගෙන තමන්ගේ වැඩපල කරනවා. වැඩට යන්නේක ඉගෙන ගන්න යන්නේක කඩේට යන්නේක අසුපසු ගන්නේක හැඳෝ සෝදනේක හැමදේම හොඳට වර්තමාන හිත තියාගෙන කරනවා. කල්ලා ඉවරුණාට පස්සේ දේ ගැන නෙවෙයි හිතන්නේ කරන දේ ගැන උපරිම සිත තියාගෙන කරන්නේ. යතේ කල්ලි වරල කඩේට යන්න ඕන කියන එක සිහි කරන්න පුළුවන්. සිහි කරනකොටම තමයි සිහින් කරන්නේ. ඊයේ වැඩ ගියපු තැනදී කවුරු හරි හිතේ දෙන දෙයක් කිව්වා නම් ඒකත් මතක් වෙනවා. මතක් වෙච්ච ගමන් මේක දකින්න කියන් තියන්නේ යාද. එයා දනවා තමන් ඊ තමයි මේ සිහි කරේ කියලා. එතකොට ඒත් එක්ක ඉඳගෙන අනිත්‍යතාවය බලනවා. එහෙම යනකොට ටිකක් කල යනකොට ඔහුට තමන්ගේ ශරීරයේ සකස් වෙච්ච සතර මහා භූත රූපත් ඔහු සිහි කරනවා. මේ ශරීරය හැදලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ නේද කියලා සතර මහා භූත රූපේ නිර්මාණයක් නේද කියනකොට බෙදලා බලනවා.
තමන්ගෙන බල බලනවා මේ සතර මහා භූත රූපේට මේ කර්මෙන් ආපු විඥානේ සම්බන්ධ වෙලා නේද දැන් මේ යන්නේ. මේක විඥානේ නිරුද්ධ වීමත් එක්කම මේක දෙක වෙන් වෙනවා නේද කියන දකින්න තමයි. ඒ අතරේ තමන්ගේ දරුවා මතක් වෙනවා දරුවගේ තියෙන මේ සතර මහා භූත රූප නේද කියලා එකක් දකින්නවා. බැනපු කෙනෙක් මතක් වෙනවා ආයාගේ තියෙන මේ සතර මහා භූත රූප නේද කියලා එකක් දකින්නවා. අජ්ජස්සන්වාසායේ මහිද්දවාසායි කියන මේක. මේත් එක තමන් උපරිම ලෙස සිහි පිටවා ගන්න මේක. එතකොට අපි දැන් මේ සියස්සේ කරන්නේ ආනාපාන සතිය, ඉරියාපත, සම්පජඤ්ඤය, ධාතු මනසිකාරය, ඊළඟට ශාරීරික කොටස් ටික ගැන තමයි මතක් වෙනවා. කොටස් 32ම නැතුණත් එක එක සිහි කරන්න පුළුවන්. ප්‍රධාන දෙයක් විදිහට තමන්ගේ මේ ශරීරයේ මේන කේන්ද්‍රයට ස්කෙල්ටන් එක ඒක සිහි කරන්න පුළුවන් තමයි මේ ශරීරයේ ඇටසැකිල්ල මත නේද මේ හැම ටික ආරෝපණය කළා මැටි ගහලා වගේ අර වඩිච්චි පිටියට මැටි ගහලා වගේ මේ ටික දාලා විඥානයේ නැමැති කරන්ට් එකක් දාලා දැන් මේ තියෙන්නේ. ඒකෙන් දැන් මේ අතපහේ මේ කරනවා අර වෙන කෙනෙක් කොළමනෝ වගේ විඥාන අයින් කරු ගාම මේක ඉවරයිද. එතකොට පේනතුනි මෙන්න මේ ශරීරයේ තියෙන දැන් මේ ඉන්න කම්ම අපට පේන පේනතුනි පුද්ගලෙක් ඉන්නවා කියලානේ. විඥානේ තියෙන කම්ම හිතන්නේ කෙනෙක් ඉන්නවා කියලා. රූපං අත්තෝ සමනපස්සති කියන්නේ ඒක රූපී ආත්මය කියලා අපි හිතන් ඉන්නවා. මරුණට පස්සේ මොකද කියන්නේ? රූපවන්තං වාස්තානං. අනේ දැන් මම මරුණා. දැන් ඉතින් ප්‍රාණකාරයට පින් අනුමෝදන් කරන්න ඕන. ඊට පස්සේ ආනේ රූපවන්තං වාස්තානං. ආත්මයට රූපයක් දෙවිල ඊට පස්සේ හිතන්න. අනේ මරිච්ච කෙනා දැන් ගහක් උඩ ඇති, පාවේ පාවේ ඇති. එයාට දැන් මේක දෙන්න ඕනේ කියලා. ඊට පස්සේ ඒ කියන්නේ අනිත් පැත්ත තව දෘෂ්ටියක්. පින්නතුනි මෙන්න මේ විදියට සක්කාය දිට්ඨිය ගැන විසි ආකාරයෙන් බැස ගන්නා ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. මේක දැකීමත් එක්ක මේ තමන්ගේ දුක ඇති වෙනට හේතු වෙච්ච මුල් අරටුවටම මුදුන් මුලටම මේ පාර ගන්න එක මේක. මෙන්න මේ විදියට පින්නතුනි තමන්ට පටිකුල මානසිකාර්ය නැත්නම් කායගත සතිය වඩන්නත් පුළුවන්. කේසා ලෝම ආදී වශයෙන් අට්ටික ආදී වශයෙන් කොටසක් අරගෙන තමන් නිතරම මෙනෙහි කරමින් ඉන්න පුළුවන්. ඒක මෙනෙහි කරනකොට කවරට දැක්කොත් ඒ දකින්න කෙනත් අනේ ඒ වගේම කෙනෙක් නේද කියලා දකිනවා. හැබැයි යාට කියන්නේ නෑ අපි යාට කිව්වොත් බනමාන වෙනවා. ඔව් අපි දන්නවා මේ එන්නේ මට තියෙන જાති එකක් තමයි මේ තෙන්නේ කියලා. ඔය යට සැකිලිම තමයි මේ තියෙන්නේ පොඩි වෙනසක් බාහිරින් පොඩ්ඩක් තියෙන කියලා තමන් දකිනවා. ඊළඟට පින්නොත්නේ මේ ශරීරය මිය ගිහි පොයගේ ශරීරයක් තමන් සිහි කළා. ඒකේ කොටස් ටික කොටස් 9කට බෙදලා තියෙනවා. බුද්ධමාතක විනීලක වශයෙන් මේ කිදිමෙන ගතිය නිල් වෙන ගතිය ඒ අවස්ථා ටිකක් තමන්ට දැකපු දැනකින් හෝ තමන්ටම හිතින්ම වාගෙන සිහි කරන්න පුළුවන්. අනේ මේ මට තියෙන මේ ශරීරය කවදා හරි මේ තත්ත්වයට පත් වෙනව නේද කියලා තමන් නොනින් දකිනවා. දකින්න දකින්න මේ රූපය තුළ හිත බැස ගන්න ගතිය අඩු වෙනවා. ඒ කරන හැම දෙයකම පේන සුනිසිත සමාධිමත් වීමත් එක්කම ඒ සමාධි වෙච්ච හැම මොහොතේම තමන් ප්‍රයෝජනයක් ගන්නවා. මොකද ගන්න ප්‍රයෝජනය? එක පැත්තකින් ඒක හට ගැනීම නිරුද්ධ වීම දකින්න රූපේ. අනිත් පැත්තේ මොකද කරන්නේ? අනිත් පැත්තෙන් ඒ සමාධිය උපයෝගී කරගෙන තමන්ගේ හිතේ 15 වෙනි ස්කන්ධ පංචකයේ සමුදේ වැය දකින්න තමන් දැක්සන. මේක තමයි අපි අවසාන ප්‍රතිපලය. මෙන්න මේ විදිහට කායනුපස්සන වඩනකොට පින්නතුනි තව කර්ණ රාශියක් එක විටම සිද්ධ වෙනවා. කායනුපස්සන වඩන්න වඩන්න මේ රූපේ හට ගැනීම නිරුද්ධ වීම පේනවා. රූපස්කන්ධය ප්‍රකට වෙනවා. කබලින්කාර ආහාරය අවබෝධ වෙනවා. ඒ වගේම රූප නාම රූප දෙකකින් රූපේ එන්නම ප්‍රකට වෙන්න ගන්නවා. ඒ අවසාන ප්‍රතිඵලය තමයි ආත්ම වශයෙන් පුද්ගල සංඥාවෙන් නිත්‍ය සංඥාවෙන් මේ රූපය තුළ බැස ගන්න ගතිය එන්නම අඩු වෙනවා. මේ අවබෝධය වැඩි වෙන්න වැඩි වෙන්න අනිත් පැත්තෙන් රාග ද්වේෂ දෙක අඩු වෙන්න කියලා අමුතු මහන්සියක් එන්න ඕනේ. මේ අවබෝධයේ හිටිය ප්‍රමාණයට ලස්සනම කෙනෙක් දැක්කත් දන්නවා ඉතින් මේ අර වගේ කෙනෙක් තමයි කියලා. එයාගේ අතින් අඩුපාඩුවක් වුණත් අමනාප වෙන්නේ නැහැ දන්නවා මේ වගේ ස්වභාවික මේ ක්‍රියාකාරීත්වයෙන් මේකුනේ. ඒ දෙ මේ පුද්ගලයට අයිති නැහැ කියලා දකිනවා. ඒ නිසා මේ අවිද්‍යාව දුරු වෙච්ච පමණට පිනතුනේ රාග ද්වේෂ දෙක ඔහුගේ දුර වෙලා තියෙන්නේ. අමතුයෙන් වෙහෙසක් ඔහුට අවශ්‍ය නැහැ. ඒ විතරක් නෙවෙයි නිතරම අනිත් පුද්ගලයන් ගැන හිත හිත
මුලා වෙන ගතිය, හිත කාලේ නාස්ති කරන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. කෙනෙක් දැකපු කෙනෙක් ගැන අඟපස්සෙන් මතක් කරගෙන රූපය බල බල අපි ඒ හිතින් ඒ රූපය තුල බැස ගන්න ගතිය එන්න අඩු වෙනවා. ඒක ඉක්මනින්ම සිතල අවසන් කළා තමන්ගේ වැඩේ තමන්ගේ පැත්තට හැරෙන තමන්. අර තුල තමන් ප්‍රමාද වෙන්නේ නැහැ. ඒ නිසා පිනුතුනි මෙයාගේ සඳහන් කරේ සතර සතිපට්ඨානයේ මුල් කාරණය අපි මෙන්න මේ සඳහන් කරපු කායන පස්සනාව ටික වේලාවක් අපි පුරුදු කරමු. හොඳයි පිනුතුනි සඳහන් සෝදානම් වෙන්න. අපේ සතර සතිපට්ඨානයේ කරුණු හතරම ටික ටික පැහැදිලි කරනවා. ඒවා අපට ඉඩ තියෙන විදිහට අපි පුහුණු කරන්නත් මෙහිදී බලාපොරොත්තු වෙනවා. අපි දැන් මෙතෙන්දී මේ කායගත සතිය ඇතුළු කායනපස්සනාවේ කොටස් 6න් එකක් අපි පැහැදිලි කරනවා. ඒ පැහැදිලි කරද්දී ඒ පැහැදිලි කරන විදිහටම ඔබට කරන්නත් පුළුවන්. නැත්නම් ඊට අමතරව ඔබ වැඩිපුරම පුහුණු කරපු එකක් තියෙනවා නම් ඔබ කැමති ඔබට ඒක මේ අතරේදී පුහුණු කරන්නත් පුළුවන්. දැන් අපි සතර මහා බෝධ රූප පිළිබඳව කායනපස්සනාව වඩද්දී ඔබට අට්ඨික සංඥා වඩලා පුරුදු නම් ඔබ අට්ඨික සංඥා වඩන්න. අපි අට්ඨික සංඥා වඩනවා නම් ඔබ ආනාපාන සතිය කැමති නම් ආනාපාන සතිය තුල හිත තියාගන්න. හැබැයි ආනාපාන සතිය තුල හිත බැසගන්නේ නැහැ. සති නිමිත්ත තුල ඉඳගෙන එහි අතුරු දෙයක් විදියට තමයි ආනාපාන සතිය බලන්නේ. ආනාපාන සතිය කියලා මේක හිත බැසගත්තොත් හිතට ලොකු වෙහසක්, හිතට ලොකු පීඩනයක්. ඒ නිසා සති නිමිත්තට ප්‍රධානත්වය දෙන්නේ සති නිමිත්තේ ප්‍රධාන වශයෙන් හිත තියාගෙන ඉඳිද්දී තමන් ආනාපාන සතිය ගැන සිහි කරන ඉතාම සැහැල්ලුවෙන් සාමාජික සිදුවේ. අපි ආනාපාන සතිය කරනවා නම් ඔබ කැමති නම් නවතීව ටික මිය ගියපු ශරීරයක තියෙන කොටස් වල ඒ අවස්ථාවල වෙන ස්වභාවය ඔබට ඒක සිහි කරන්නත් පුළුවන්. ඒ කුමන වදයක් සිහි කරමින් හිත තැම්පත් කරගන්න උත්සාහ කරන්න. ඒ උත්සාහ කරන ගමන් හැකිතාක් දුරට තමන්ගේ හිතට සිතුවිල්ලක් පහළ වුණා නම් ඒ පහළ වෙච්ච හැම මොහොතෙම ඔබ දක්ෂ වෙන්න මේ ඇති වුණේ ස්කන්ධ පංචකයක් ඒක හටගෙන එතනම නිරුදුනා කියලා දකින්න. ඔබට කනට ශබ්දයක් ඇහුණා නම් ඒ ශබ්දය හඳුනාගත්තා කියලා කියන්නේ මේ පහේ හට ගැනීම, ඒ පහ හටගෙන නිරුදුනා. ඔබේ අතපයේ වේදනාවක් ඔබට දැනුණා ඒත් මේ පහමයි හටගත්තේ ඒකත් නිරුදුනා. ඔබට අතීතයේ කවුරු හරි කෙනෙක්ගේ සිද්ධියක් මතක් වුණා නම් ඒ මතක් වෙන මොහොතේම ඔබ දක්ෂ වෙන්න ඒක අනිත්‍යතාවය බලන්න. හැබැයි මූලිකත්වය දෙන්නේ කායනපස්සනාවට මෙතෙන්දී. මොකද අපි වඩන දැන් කායනපස්සනාව. කායනපස්සනාව වඩද්දී ඒකට ප්‍රමුඛත්වය දෙන ගමන් හිතට පීඩාවක් ඇති වෙන දෙයක් ආවොත්, හිත වෙන පැත්තට යන්න ආවොතින් Taman දක්ෂ වෙන්න ඒ මොහොතේම අනිත්‍යතාවය බලන්න. හිත අනිත්‍යතාවය විතරක් නෙවෙයි හිත නිකන් තනියම පහළ වෙන්නේ නැහැ. මේ පහම ඇති වුණා, පහම නිරුද්ධ වුණා කියලා දකින්න දක්ෂ වෙන්න. ඒ අතරින් අවසානයේ හිත උගත සමාධිමත් වෙනකොට තමන් බලන තමන් කොයි ඉන්ද්‍රියෙන් අරමුණක් ගත්තත් තමන්ට ඇති වෙන්නේ මේ පහ නේද හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකින්නට තමන් උත්සාහ කරන්න. හොඳයි පිනොතිනි භාවනාවට සූදානම් වෙන්න. භාවනා කරන අතරේදී ඔබට කොමනම කටයුත්තකට පහට යන්න ඕන නම් අනිත් පැට බාධාවක් නොවන විදියට යන්න සිහියෙන් ගිහිලේ කටයුතු කරගෙන එන්න. හොඳයි පින්නතුනි දැන් තමන් හින ඉරියව ගැන හොඳට සිහි කරන්න. ශරීරයෙන් වාක් සැහැල්ලුවෙන් රිලැක්ස් එකේ තියාගන්න. මම දැන් ඉඳගෙන ඉන්නේ. මගේ අතපය ආදී තියෙන ඉරියව්ව මේ විදියයි. මං හුවා සිහියෙන් ඉන්නවා මං මේ ඉරියව්ව ගැන. මම දැන් අතීත අරමුණු හෝ අනාගත අරමුණු සිහි කරන්නේ නැහැ. වර්තමානයේ මා සිටින ඉරියව්ව ගැන දැන් මේ සිහි කරමින් ඉන්නේ.
හොඳට නාසය ආශ්‍රිතව තමන්ගේ සති නිමිත තියාගෙන මේක කරන්නේ. සති නිමිතට ප්‍රමුඛත්වය දීලා තමන්ගෙන ඉරියව ගැන හොඳට සිහියෙන් තමන් වර්තමානයේ සුර සිට පිටුවාගෙන ඉන්නවා. මෙහෙම ශරීරය ගැන සිහි පිටුවාගෙන ඉඳිද්දී මට මගේ ශරීරයෙන් කුමන හෝ දෙයක් කරන්න ඕන වෙනවා නම් මම ඒකම සිහියෙන් ඒක කරන්නේ. මගේ අතපය දික් කරන්න වෙන්න පුළුවන්. මගේ හිස කසන්න පුළුවන්. මට ඒක කරන්න පුළුවන්. නමුත් මම ඒකම සිහියෙන් ඒ අත අරගෙන ගිහිල්ලා මම මේ දේ කළ නැවත අත තිමුණු තැන මම තියෙනවා. නාසය වෙත සිත පිහිටුවා ගනිමින් මා සිදු කරන හුස්ම ගැනීම හා පිටකිරීම ආශ්වාස ප්‍රශ්වාසය ගැන මං හොඳට සිහිය දැන් පිහිටුවා ගන්නවා. හුස්ම ඇතුළු වෙනකොට ඇතුළු වෙන බවත් හුස්ම පිට වෙනකොට හුස්ම පිට වෙන බවත් මා හොඳට සිහියෙන් ඉන්නවා. වර්තමාන අරමුණ තුල ආනාපාන සතිය කෙරෙහි මගේ හිත සම්පූර්ණයෙන්ම මම තියාගෙන ඉන්නේ දැන්. දීර්ඝව හුස්මක් වැටෙන විට ඒ දීර්ඝ හුස්මක් බවත් කෙටි හුස්මක් වැටෙන විට ඒ කෙටි හුස්මක් බවත් මම හොඳට සිහියෙන් ඉන්නේ දැන්. මගේ සම්පූර්ණ අවධානයේ සතිමත් බව හුස්ම ගැනීම හා පිට කිරීම පිළිබඳව සිහිය කිරීම පවත්වා ගන්නවා. ඉතාම සැහැල්ලුවෙන් ස්වාභාවික සිදුවන හුස්ම ගැනීම හා පිට කිරීම ගැන වර්තමානය තුළ මා සම්පූර්ණ අවධානය පවත්වා ගන්නවා.
ආනාපාන සතිය වඩන අතරේදී මගේ හිතට කිසියම් අරමුණක් පැමිණෙනකොටම ඒ සිත ගැන මම අවධානෙන් ඒ මොහොතේම හට ගැනීම නිරුද්ධියම දැකලා හිත උපේක්ෂාවට පත් කරගන්නවා. මට කායික කිසියම් වේදනාවක් දැනෙනවා නම් ඒ වේදනාවත් හඳුනා ගනිමින් එහි අනිත්‍යතාවය දකිමින් යලිත් මා මගේ අරමුණ කරා පැමිණෙනවා. ආස්වාස ප්‍රස්වාසය ගැන මා සම්පූර්ණ අවධානයෙන් පසු වෙනවා. ආනාපාන සතිය වැඩිම අතරේදී දැන් මම මගේ ශරීරයේ නිර්මාණය වෙච්ච ප්‍රධාන කොටස් හතර පිළිබඳව පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ හතර මහා භූත රූප ගැන මා අවධානය යොමු කරනවා. මගේ ශරීරයේ නිර්මාණය වෙලා තියෙන්නේ මේ වගේ කොටස් හතරක එකතුවකින් නේද කියලා මා නුවණින් මගේ ශරීරයේ සබහා බලනවා. මගේ ශරීරයේ මේ නිර්මාණය වෙලා තියෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ කොටස් හතරෙන් නේද? ඒ හතරට මුල්ුනේ මාගත් ආහාරය නේද? ඒ ආහාරයේ ප්‍රතිඵලයක් විදිහට මේ සතර මහා භූත රූපයක තුනා නේද කියලා මම හොඳට නොනින් දකිනවා. පඨවි, ආපෝ, තේජෝ, වායෝ මගේ ශරීරයේ නිර්මාණය වී තියෙන මේ කොටස් හතරින් නේද? ඒ වගේම මගේ සිතේ යම් පුද්ගලයෙක් මතක් වෙනකොට නම් ඒ මතක් වෙන හැම මොහොතෙම මා බලනවා ඒ පුද්ගලයා තුළත් නිර්මාණය වෙලා තියෙන මේ හතරම නේද? මට යම් කිසි භෞතික දෙයක් මතක් වෙනවා නම් මගේ වාහනය, මා පාවිච්චි කරන උපකරණ මේ හැම දෙයක්ම තියෙන මේ හතර නේද කියලා මම හොඳට නුවණින් දකිනවා.
නාසය ආශ්‍රිතව මගේ සිය සති නිමිත්ත තුළ පවත්වා ගනිමින් මා දැන් මගේ ශරීරය නිර්මාණය වෙච්ච දෙතිස් කුණපයෙන් කොටස් කීපයක් මා සිහි කරනවා. මගේ ශරීරය ඇට සැකිල්ලක් තුළ නිර්මාණය වෙච්ච දෙයක්. ඇට සැකිල්ල තමයි මගේ ශරීරය සම්පූර්ණයෙන්ම දරාගෙන ඉන්නේ. මා හොඳට මගේ ශරීරය නිර්මාණය වෙච්ච මේ අට්ටික පංජරය ගැන හොඳට නුවණින් බලනවා. ඒ ඇට සැකිල්ලට යාව තියෙන ඇටකටු දත් හිස්කබල්ලාදී මේ හැම දෙයක්ම මා හොඳට සිහියෙන් නුවණින් දකිනවා. මගේ ශරීරයේ සැකසීමෙන් යුක්ත මේ අට්ටික පංජරය මා සිහි කරන අතරින් කිසියම් මගේ මිතුරෙක් හෝ ඥාතියෙක් මට සිහි වෙනකොටම මා ඔහු පිළිබඳවත් මේ ආකල්පෙම බලනවා. මේ වගේ ඇට සැකිල්ලක් මේ දෙපැත්තටත් තියෙන්නේ කියලා මා හොඳට නුවණින් දකිනවා. ඊළඟට මම කල්පනා කළ බලනවා මරණයට පස්සෙච්ච කෙනෙගේ ශරීරයක තියෙන අවස්ථා කීපයක් ගැන. විඥානේ ඉවත් වූ ශරීරය ටිකෙන් ටික දුර්වර්ණ වෙලා ඉදිමිලා නිල් වෙලා සැරවාදී වැගිරිලා පණුවන් ඇතුළු වෙලා ටිකෙන් ටික ඒ ශරීරය දුර්වල වෙලා විවේකී යනවා. නහරාදිය වියලී ගිහිල්ලා ඇට කැබලි ඉවත් වෙලා තැන් තැන්වල ඇට කැබලි තිබෙන ඒ ශරීරයක් මා හොඳට නුවණින් දකිනවා. මිය ගිහිපු දවසේ පටන් ටිකෙන් ටික ඒ ශරීරය වෙනස් වෙලා ගිහිල්ලා ඇට සැකිල්ලක් බවට පත් වෙන අවස්ථා ටික මා ඉතාම නුවණින් ඉතාම පැහැදිලිව දකිනවා. උද්දමාකක විනීලක විපුම්බක විචිද්දක විකායකක හතවික්කිතක ලෝහිතක පුලවක අට්ටික ඒ මෘත ශරීරයේ ස්වභාවයම නේද මා මේ දරාගෙන ඉන්න ශරීරයේ ස්වභාවයක් කියන අවබෝධය මට ලැබෙනවා.
මගේ ශරීරයත් මා කවදා හරි අත්හැරපු දවසට මේ ශරීරයටත් වන්නේ ඒ දෙයම නේද කියලා මම හොඳට නුවණින් දකිනවා. මට යම් කිසි කෙනෙක් මතක් වුණොත් ඒ සිහිපත් වෙන හැම දිනාගේම ශරීරයේ යථාර්ථයක් මේක නේද කියලා මම හොඳට නුවණින් දකිනවා. මම නැවත ආස්වාස ප්‍රස්වාසය වෙත මගේ හිත මරගෙන එනවා. නාසය ආසිතව හිත පිහිටුවා ගනිමින් ස්වාභාවික සිදුවන හුස්ම ගැනීම හා පිටකිරීම ගැන මගේ පරිපූර්ණ අවධානය මා හඳවා ගන්නවා. හුස්ම ඇතුළු වෙන විට හුස්ම ඇතුළු වෙන බවත්, හුස්ම පිට වෙන විට හුස්ම පිට වෙන බවත් මා ඉතාම සිහියෙන් නොනින් පසු වෙනවා. වර්තමානයේ තුල හුස්ම ගැනීම හා පිටකිරීම පිළිබඳව සම්පූර්ණ අවධානය මා පවත්වා ගන්නවා. මගේ හිත ආස්වාස ප්‍රස්වාසයේ තුල තැන්පත් වෙමින් පවතින්නේ
ඒ තැන්පත් වූ සිතින් මා මගේ සිත ගැන තවදුරටත් බලනවා. සිතට පහළන සිතිවිලි හැම මොහොතකම හටගෙන නිරුද්ධ වෙනවා. පෙර නොතිබී හටගන්නා මේ සිතිවිලි ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ආකාරය, පංච උපාදානස්කන්ධේ හටගෙන නිරුද්ධ වීම මා හොඳට දකිනවා. මේ හිත අනිත්‍ය දෙයක් නේද? ඒ හිත අනාත්ම වූ සත්පුද්ගල නො වූ දෙයක් නේද? නාම රූපයන්හි ප්‍රතිඵලයක් නේද කියලා මා හොඳට දකිනවා. මේ අනිත්‍යතාව පිළිබඳව මගේ සිය හොඳට තියාගනිමි. සති නිමිත්ත තුළ තවදුරටත් මාසීය භාවිත කරමින් මේ අනිත්‍යතාවය වඩ වඩා ප්‍රකට කරගන්නට මගේ සියලු ශක්තියෙන් මා කැප කරනවා, යොදනවා. අනිත්‍යතාවය පිළිබඳව මේ පරිපූර්ණ අවබෝධයෙන් යුතුව මා දැන් මේ කායන පස්සනා වැඩීම මෙතනින් නිමාවටපත් කරනවා. එහෙත් මා තවදුරටත් මේ ස්කන්ධ පංචකයේ සමුදය වැය පිළිබඳව මගේ සිහිය මං අඛණ්ඩව පවත්වා ගන්නවා. ඒ සතියෙන් ඒ වීර්යයෙන් යුතුව මා දැන් මගේ නෙද්දක විවර කරනවා. සාදු සාදු සාදු. පින්නතුනි, අපේ මේ කරුණු ඉතාම කෙටියෙන් මේ භාවිත කරන්නේ, ප්‍රායෝගික කරන්නේ. පින්නතුන් දක්ෂ වෙන්නට ඕන මේ අපි කියන දේ අර්ථය තේරුම් ගන්න. ඇතැමිට මේ එකක් අපි මෙතන විනාඩියකින් වඩන කාරණයක්. ඇතැමිට අපි සාමාන්‍ය ජීවිතෙදි කරනකොට ඇතැමිට දවස් ගානක් අපිට ඒක දිගට කරන්න වෙන්න පුළුවන්. ඒ කරන්න අපි මේ පෙරපුරුවක් මේ ආభాෂයක් ලබා ගන්න අවස්ථාවක්. ඒ නිසා දැන් මෙහෙම කරාම පිනතුල තේරෙනවා අපි එදිනෙදා ජීවිතයේ ගත කරන හැම දෙයක්ම අපිට කොයිතරම් දුරට අවධානයෙන් සතුටෙන් නිවන් මඟ අභිමුඛ කරගෙන අපිට කරන්න පුළුවන්ද කියලා ඔබට තේරෙනවා. ජීවිතයේ කිසිදු කරුණක් තමට එපා වෙන්නේ නැහැ. ලබන සියලු මැදකින් තමට භාවනා කමට මගේ තියෙන්නේ හැම දෙයක්ම පින්නතුනි. අපේ ජීවිතයේ සුභවාදීව බලන්න භාවනා කමටහක් බවට පත් කරගන්න අපට පුළුවන්. අපි ඉගෙන ගන්නකොට, රැකී රක්ෂා කරනකොට, කඩේට යනකොට, ගෝණින් යනකොට, මේ හැම තැනදීම තියෙන්නේ අපට භාවනා කරන භාවනා මධ්‍යස්ථාන නේද කියලා අපට හිතෙනවා. ඊට පස්සේ මේ හැම දිනම ඉන්නේ අපට භාවනා කරන්න උදව් කරන නේද කියන හැඟීම අපට ඊට පස්සේ ඇති වෙනවා. ඒ නිසා අපි නැසිට මේ දැනුම අපට ලැබුණොත් අපේ ආකාර වල ලොකු වෙනසක් ඇති වෙනවා. ඒ වගේම අවසාන ප්‍රතිඵලය තමයි පුද්ගලයන් හෝ දේවල් ගැන ඇලීම සහ ගැටීම එන්න එන්නම අඩු වෙනවා. උපේක්ෂා සාගත භාවය එන්න එන්නම වැඩි වෙනවා. මේක තමයි අපට ඇති වෙන ප්‍රතිඵලය. හැබැයි මේ උපේක්ෂාව අර අවිද්‍යාවෙන් මෝහෙන් ඇති වෙන උපේක්ෂාවක් නෙවෙයි. උපේක්ෂාවේ විවිධ ප්‍රභේද තියෙනවා. ආකාර ගානක් තියෙන උපේක්ෂාවේ ඉක්මන මිදීකේ. නමුත් මෙතෙන්දි මේක උපේක්ෂාව ඉතාම සිහියෙන් නොවනින් තියෙන උපේක්ෂාවක් මේක. දැන් අපි මානසික රෝහලකට ගියත් අපිට දැක ගන්න පුළුවන් සමහර හරි උපේක්ෂාවෙන් ඉන්න අය. කන් දෙක බැඳගෙන බලාගත් වාසේ දවස් ගණන් බලාගෙන ඉන්න පළක් අය. කෑම කන්නේ නැහැ. කවුරුරි කෑම කන්නේ කිව්වොත් කටහරිනවා. හැඳුම කන්නේ කිව්වොත් සාමුමට රැඳෙන්න මේක. බලාගත්තුත් බලාගෙන එක දිගටම ඉන්නවා. අර බාහිර අරමුණ තුළ සම්පූර්ණයෙන්ම හිත බැසගෙන යගින නැත්නම් එයාට මතක් වෙච්ච අතීත අත්දැකීම සම්පූර්ණයෙන්ම නිමග්න වෙලා මෝහය තුළ දැඩිසේ ගිලිලා ඉන්නේ. ඒ නිසා බාහිරට සංවර හිටියා කියලා විතරක් බුදුදහමෙන් අගය කරන්නේ නැහැ ඒක.
ඒ තියෙන උපේක්ෂාව නිතරම සම්මා සතියෙන් සම්මා ප්‍රඥාවෙන් අර්ථවත් වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි ඒක සැබෑ උපේක්ෂාවක් බවට පත් වෙන්නේ. ඒ සඳහා අපිට පින්නතේ දිගින් දිගටම ධර්ම ශ්‍රවණය කිරීම අවශ්‍ය වෙනවා. අප මෙතේ කියපු කාරණා වලින් පින්නතුන්ට ප්‍රශ්න අහලා තියෙනවා නම් දැන් අපි අවස්ථාව ලබා දෙන්න. පටිසම්පාදේ කියන්නේම මේ ඇතිවන සිද්ධාන්තයේ විස්තර කරන ක්‍රමය. පටිසම්පාදේ තේරුම් ගන්නවා කියන්නේ මේක තේරුම් ගන්නවා කියන්නේ. එතකොට ඒක අපි එක පියවරකදී තේරුම් ගනි සුතමේ ඥානෙ. අහලා දැනගන්නවා. දැන් ඔබ බණහදි කරන්නේ මේ සිස්ටම් එක දැනගන්න එක. හරියට ගමනක් යන්න තියෙනකොට කලින් මැප් එක ගන්නවා කියන්නේ. ඒක සුතමේ ඥානෙන් ගන්නවා අපි. අවිද්‍යාසහගතව බැලුවත් යමක හිත බැසගත්තොත් සංස්කාර හට ගන්නවා, වේදනා සංඥා දිගටම ගිහිල්ලා ජාති මරණවල බැසගෙන තියෙනවා. දැන් මේක තියෙන්නේ බාහිරයි කියලා දැනගත්තොත් මේ පේන රූපයේ බාහිර කෙනෙක් මෙහෙම ඉන්නවා කියලා හිත අවිද්‍යාවෙන් බැසගත්තොත් එයා ළඩ වෙනකොට මැරෙනකොට ඒ දුක් ටිකත් එක්කම අපි ගන්නෙ නිකන් නෙමෙයි. ඒත් මෙන්න මේ අවබෝධය තමයි පරිසම්පද අවබෝධය කියලා කියන්නේ. එතකොට මේ නොදැනීම තුලින් පරිසම්පාද ගුණගෙන හැටි දැනගන්න එක තමයි සුතමේ ඥානෙන් අපි කරන්නේ. ඒත් ඒක දැනගත්තට පස්සේ එහෙනම් එහෙම ඇති නොවන විදිහට හිතන ක්‍රමය තමයි අනිත් පැත්තට යන්නේ අපි. ප්‍රැක්ටිකලි කරන්නේ ඒක. ඒක එකපාරම පහම දැනගන්න බැරි නිසා තමයි අපි කායනුපස්සනාව වඩන්නේ, වේදනුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව මේ හතර වඩන්නේ මේ පහ එකටම බලාගන්න බැරි නිසා. දැන් අපිට අපි කියමු යම් කිසි බීමක් දෙන ඔයාට. ඔයා ඒ බීම හදපු වෙලේ කවදාවත් දැකලා නැහැ. ඒකට මොනවද දාන්නේ කියලා දන්නේ නැහැ. ඔයා ඒක බොනකොට ඔයාට කියන්න පුළුවන් ද හවල් දේ වැඩි ය හවල් දේ අඩුයි කියලා කියන්න පුළුවන්ද? බෑනේ නේ. හැබැයි ඔයාට පෙන්නනවා මෙන්න මේ ටිකට මේකට දාන්න මෙන්න මේවා. මේව දානවා කියලා ඔයාට හදන විදිය පෙන්නනවා. පෙන්නුවට පස්සේ ඔයා බොනවා. බොනකොට ඔයාට ඇතැමිට කියන්න පුළුවන් මේකට මේ දේවල් දාලා මේව වැඩි මේව අඩුයි කියලා ඔබට කියන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි එක විටම මෙහෙම රූපය දකිනකොට පංචපාරස්කන්ධය හට ගන්නවා කියලා එකපාර අපි දකින්න දක්ෂ නැහැ. අන්නේ දකින්න දක්ෂ නැති නිසා තමයි අර හදපු බීමේ රෙසිපි එක පෙන්නනවා වගේ මේක රෙසිපි එක දිගහැරලා පෙන්නනවා මේ. ඒකට තමයි කායනුපස්සනාව වෙනම කරනවා, වේදනුපස්සනාව වෙනම කරනවා, චිත්තානුපස්සනාව වෙනම කරනවා, ධම්මානුපස්සනාව වෙනම කරනවා. මේ පහ ඇත්තටම සැබෑ ලෝකෙදි වෙන් කරන්න බෑ මේක. තේ එකක් ඔයාට දුන්නාම තේ එකක් වනකොට ඔයාට වතුර ටික වෙන් කළා, සීනි ටික වෙන් කළා, තේ පොළ ටික වෙන් කරන්න බෑ නේ. නමුත් අපි නුවණින් දැනගන්නවා අර කලින් දැකපු නිසා, ප්‍රායෝගික කළා තියෙන නිසා, ආ මේකට තේ පොළ වැඩි, මේකට සීනි මදි, රසනේ අඩුයි කියන නුවණින් දකිනවා. අන්නේ වගේ තමයි අපි ප්‍රායෝගික ජීවිතයේදී සතර සතිපට්ඨානේ වැඩුවට පස්සේ ඒක දිගින් දිගටම භාවිත කරනකොට දන්නවා. ඇහෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොටම දන්නවා දැන් මේක තමයි මේ හටගත්තේ කියන්නේ. එතකොට පටිසම්පාදයේ දැනුම කියන්නේ මේක හටගන්න විදිය මුලින් දකින එක. ඊට පස්සේ ඒ පංචස්කන්ධය හට නොගන්න විදියට අවබෝධය දිනු කිරීම තමයි ධර්මය වඩනවා කියලා කියන්නේ. ප්‍රැක්ටිස් කරනවා කියලා කියන්නේ. ඒකට තමයි සමථ විදර්ශනා කරමින්, සමථයේ හිත තැම්පත් කරමින්, විදර්ශනායෙන් බලමින් අරක්ක තවදුරටත් ප්‍රකට කරගන්න එක තමයි වැඩිම කියලා කියන්නේ. ඒකට ඒක කරන්න කරපු ප්‍රමාණයට අර මුලදී රූපය තුළ බැසගෙන යන ඈත එන්නෙම අඩු වෙනවා. මුලදී කෙනෙක් මතක් වෙනකොට ආයාමට බැන්නා, අද විතරක් නෙවෙයි ඊට කලින් අවුරුද්දෙත් උහම බැනලා තියෙනවා, අහවල් ගෙදරදීත් බැනලා තියෙනවා, අහවලටත් මං ගැනම කියලා තියෙනවා, හුවා දුර මුලදී ගියා. දැන් එන්නෙම යන්නේ නැහැ. දැන් ටිකක් එකක් විතරක් සීගෙන ආයක තැනකදී බැන්න කියලා.
ආයෙ දැන් තා වඩනකොට මතක් වෙනකොට දන්නවා ආ කමක් නැහැ එහෙම කියලා ඒක වටනවා තියෙනවා. එහෙමම කියලා ටිකෙන් ටික මතක් වෙනකොට ඊට පස්සේ Taman දැක්ස වෙනවා කෙටියෙන් ආසන්නම තැනින් නවත්ත ගන්න. අන්නේ හැකියාව වැඩි කරන් තමයි අපි හැකියතාක් දුරට මේක වඩන්නේ. වඩලා වඩලා අන්තිමට ඉහෙළම ප්‍රතිඵලය තමයි දෙත්තේ දෙත්ත වත්තන් කියන එක. දකින කොටම පෙරපතන වේ දකින මේක හටගත්ත කියලා. අපිට හඳුනා ගන්න පුළුවන්. හඳුනා ගන්න අවිද්‍යාවෙනුත් පුළුවන්. විද්‍යාවෙනුත් පුළුවන් හඳුනා ගන්න. රහතන් වහන්සේත් අපි වගේම හඳුනා ගන්න කට්ටිය. හැබැයි හඳුනා ගත්තට අර මූලික එක තියාගෙන තමයි ඉහිහෙට යන්නේ. අපි මුල නොනෙමෙති කෙරවරටම යනවා. රහතන් වහන්සේ අර අවබෝධය තුල ඉඳගෙන ඉතුරු ටිකක් යනවා. අවබෝධය මෙතන තියෙන නමුත් ලෝක සම්මත විදිහට හඳුනා ගන්න මේ අම්මා මේ රායක මහත්තිය කියලා හඳුනා ගන්නවා. අඳුනගත්තට දන්නවා මේ හටගත්තේ මේ පැත්තේ මේ පහ නේද මෙතන සක්‍රිය වුණේ කියලා දකිනවා. දැකලා පුද්ගලික අඩුපාඩුවක් හෝ රාගයක් තුළ හිත බැස ගන්න නැහැ මේ අවබෝධය නිසා. දැන් මේ මල තේන්නේ මේ මොහොතේ කියලා දැකගත්තොත් ඔහු ඒ අවබෝධය මත විතරක් හිටියොත් ඔහුට මේ මලේ ලක්ෂණ දකින්න පුළුවන්. මේ මල අරන් ගිහින් බුදුහාමරණ පූජා කරන්නත් පුළුවන්. මේ මල කැමති කෙනෙක් කියනවා මොනක් දෙන්නත් පුළුවන්. හැබැයි උට මේ මල පර වෙනකොට මේක කවුරක් හොරගම් කරාම ඒකෙන් Tamanට තියෙන දුක් ටික හටගන්නේ. ඒත් මේ අවබෝධයත් එක්කම තමගේ ඥාති මිත්‍රාදීන් Tamanට කලින් වගේම අසුර කරන්න පුළුවන්. ඒ යුතුයබණ්ඩික කරන්නත් පුළුවන්. දකින්නට හඳුනගන්නත් පුළුවන්. හැබැයි ඒ තුලින් හටගන්න ජරා මරණ ආදී දුක් ටික Tamanට හටගන්නේ නැහැ. ඒ ටික සම්පූර්ණයම හටගන්නේ මේ සත්පුද්ගල සංඥාවෙන් බැලීමත් එක්ක. අන්න එතෙන්ට ඒ සත්පුද්ගල සංඥාව කරා යන ගතිය මගින් නවත්තන්න තමයි අපි මේ භාවිතය කරන්නේ. ඉතින් ඒක වඩපු ප්‍රමාණයට තමයි ඒක ප්‍රතිඵල තියෙන්නේ. අපිට අපි සසරදීම වහා ප්‍රඥාව දිනු කරපය නම් අපිට එකපාරම කියනකොටම තේරෙන්නේ එක විදම් ප්‍රඥාව පහළ වෙන එක විදම් සම්පූර්ණ දුක නිදහස් වෙන පුළුවන්. නමුත් මෙවැනි කාර්යයක උපදින්න හැටියට අපිට එතරම් දක්ෂතාවක් නැහැ. ඒ නිසා තමයි අපි පුහුණු කරන්න ඕන. අපි ජීවිතේ වෙන දේවල් කොච්චර ප්‍රායෝගික කරලා තියද නේ? ඊගෙන ගන්නකොට පන්තියේ අවුරුදු ගානක් අපි එක දිගට ගියානේ නේ? අකණ්ඩව යනවනේ. ඉතින් ඒ අවුරුද්දේ දවස් 200ක් ඉස්කෝලේ යනවා නම් 200ම වගේ ගිහිල්ලා නේ අපි තිබුණේ නේ? අනේ දැන් 100ක් ගියානේ 200 ඕනේ නැහැ කියලා එහෙම හිටියද? එහෙම හිටියන එක පන්තියකට අපිට යන්න බැරි වෙනවා නේ? ඒ එක පියවරට එක දිගටම අපි ගියානේ. අනිත් විද්‍යාලේක උපාධියක් ගන්නකොට අවුරුදු 4 යනකොට ඒ කොටස් ගාසෙන් ගත්තොත් එතනම එක්සෑම් 20ක් 25ක් ලියලා ලැබෙනේ. එක පේපරයක් මිස් වුණා නම් උපාධිය නැහැ දෙමෙදනේ. ඒ ඔක්කොම අපි කරානේ. අන්න ඒ වගේ තමයි මේ වැඩ පිළිවෙලත් ඒ වගේම වෙන්න ඕන. ධර්මය අහන එක, හිතන එක, ඒ සූත්‍ර අදාළ දේවල් බලන එක, රෙෆරන්ස් ගන්න එක, දන්නේ නැති දේවල් අහගන්න එක, ඒ ඔක්කොම මේත් එක අඛණ්ඩවම යන්නට ඕන. අරකට අපි කරපු කැපවීම වගේම මෙයන් පිටත් කරන්නට ඕන. හැබැයි මේකේ තියෙන වාසිය තමයි අර අපි සාමාන්‍ය ජීවිතය කර දෙයක් වඩා වේගයෙන් අපට ප්‍රතිඵල පේනවා මේකේ. අපිට ඉක්මනට යන වීර්යයක් ඇති වෙනවා, හිතේ සතුට දැනෙනවා අපට ඒකයි. මොකද හිතට එන පීඩා එන්නෙන් මඩු වෙනවා. අපි දැන් හිතේ මහා බරක් මේ දරාගෙන ඉන්නේ. අපි බාර සූත්‍රය ගැන සාකච්ඡා කරන්නේ ළඟදී. මහා බරක්, ඒ කියන්නේ අතීතයේ නිරුද්ධ වෙච්ච ස්කන්ධ පංචකයේ ඇති දෙයක් කියලා. ඒ හිතන හැම මොහොතකම අපි හිතේ මහා බරක් දරාගෙන මේ ඉන්නේ. අන්නේ බාරහාර කියලා කියනවා. ඒ බාර උසුලාගෙන ඉන්න පුද්ගලයා තමයි අපි. බාරා දාන කියලා කියන එක තෘෂ්ණාව තමයි මේකේ දරාගෙන ඉන්න දේ. බාර නික්ෂේපන කියලා කියනවා. අන්නේ බර බිමින් තියන්න. බර බිමින් තියන කියන්නේ මෙන්න මේ අර නিত্য සප ආත්ම වශයෙන් අවිද්‍යාවෙන් ගත්ත මෙන්න මේක බිමින් තියන්න. තිබ්බ ගමන් මහා බරක් අපි මේ බිමින් තියන්න. ඒ බර බිමින් තියනවත් එක්කම මේ ශරීරය ඉහළට ගන්න පුළුවන් මට්ටමට සැහැල්ලු වෙනවා. විවිධ මට්ටම් වලින්. ඉතින් තියෙන තුනේ ඒකට තමයි අපි මේ මනස හුරු කරන්නේ. ඊට අදාළ තම උදාහරණ තියෙද? ඇත්තෙම දැන් සීල විසුද්ධිය, චිත්ත විසුද්ධිය, ධිට්ඨි විසුද්ධිය,
සංඛා විතර විසුද්ධිය, මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය, ඥාන දර්ශන විසුද්ධිය, පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියලා මෙහෙම පාරිශුද්ධත්වයට පත් වෙන කාරණා හතක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. මේ සියල්ලම ටිකෙන් ටික පින්නතුනේ පිරිසුදු වෙමින් තමයි අපි ඉදිරියට යන්නේ. මේ එහෙකින්වත් නිවනටපත් උනා කියන එකක් නැහැ. මේ හතම ඒකාකාරීව අපට උපනිශ්‍රය වෙනවා. දැන් සත්‍විසුද්ධිය ගැන හොඳම විස්තරය තමයි රතවිනික සූත්‍රය. අර හද කෙනෙක් එක තැනක ඉඳන් තවත් ප්‍රදේශයකට යනකොට දුර ගමනක් යන්නේ. වේගයෙන් යන්නත් ඕන. වේගයෙන්වත් යන්න ඕන, දුර ගමනකුත් යන්න ඕන. යන්න තියෙන්නේ අස්යන් පිටේ විතරයි. එහෙනම් මොකද කරන්න ඕන? ඒ යන දුර ප්‍රමාණය හතට බෙදලා හත් තැනක අස්යන් හදවල තියෙන හොඳ බොහොම ශක්තිමත් අස්යන්. එක අස්යයේ පිටේ එක තැනක් යනවා. එතන ගිහින් අස්ය නැවැත්තුව ඊළඟ අස්ය අරගෙන ඊළඟ දුර යනවා. එහෙමම ගිහිල්ලා ගිහිල්ලා හතම යනවා. ගිහිල්ලා කෙරවට කෙලවරට ගියාට පස්සේ කෙනෙක් අහනවා ඔබ කොයි අස්යයේ පිටින් දාලා කියලා. ඔබාවේ පළවෙනි අස්යාගේ පිටින්ද, දෙවෙනි අස්යාගේ පිටින්ද, තුන්වෙනි අස්යාගේ පිටින්ද කියලා අහනවා. කොහොමද දෙන දෙන උත්තරේ? ඒකට එක වචනකින් උත්තරයක් දෙන්න බෑ. දෙමන්නේ වගේ තමයි මේ හතම උපයෝගී කරගෙන අපේ නිවන කරා යන ගමනක් මේ යන්නේ. ඒ නිසා සීලය අපට ඕන, සිත පිරිසුදු කරගන්න ඕන, ධිට්ඨි විසුද්ධිය කියන එක ප්‍රධාන වශයෙන්ම සෝවාන් වීමේදී සම්පූර්ණ වෙන දෙයක්. ඒ කරුණු යම් යම් තැන්වලදී පරිපූර්ණත්වයට පත් වෙනවා කියලා කරුණු සමහර වෙලෙක දිගටම යනවා. දැන් සීල විසුද්ධිය වගේ කරුණු දිගටම යනවා සමහර වෙලාවට. එතකොට සංඛා විතර විසුද්ධිය වගේ දේවල් සෝවන් වීමේදී දුර වෙනවා. සමහර කාරණා අවසානයේ දක්වා මේක දිගට යනවා. ඒ යෑමේ අවසාන ඉහළම ප්‍රතිඵලය තමයි විමුක්තිය කියලා කියන්නේ. අපි වෙනම වෙලාවක් අරගෙන ඒක සම්පූර්ණ විස්තර කරමු. වෙලාව වන සත්‍ය සුද්ධිය මේකට සම්බන්ධ කරලා කරමු. දැන් කෙටිම කිව්වේ හොඳයි. නෑ, ඒ දිට්ඨේ දිට්ඨමත්සන් කියන්නේ සාමාන්‍ය දකින එකට ඒ කිව්වේ. එතන දෘෂ්ටි නෙවෙයි කිව්වේ. සක්කාය දිට්ඨිය ආදී දිට්ඨි නෙවෙයි එතන ඒ කිව්වේ. දිට්ඨේ දිට්ඨමත්සන් කියන්නේ මේ ඇහැට දකින එක කියලා සාමාන්‍ය දැකීම ඒ කිව්වේ. ඔව්, අතන කියපු අර සක්කාය දිට්ඨි මේ කියන්නේ තේව නෙමෙයි මේ කියන්නේ. සංඛාර දෘෂ්ටි මානෙ ප්‍රපංච වශයෙන් දැන් මෙතනින් අපිට එහෙම කියන්න පුළුවන්. ඒක ඇහැ විතරක් නෙවෙයි. දැන් ඇහැට ලක් වෙන ඒවට තමයි මෙතන දිට්ඨි කියලා කියන්නේ. දිට්ඨිය දිට්ඨමත් නැහැ කියන්නේ ඒක සුතේ සුතමත් නැහැ කියන අහන දේවල් වලට. එතකොට ඒක ඇත්තෙන්ම ගන්නෑ කියලා කියන්නේ ගන්න දෙයක් ඉතුරු වෙන්නම නැහැ ඇත්තෙම. අර අවබෝධයෙන් බලනවත් දෙකම අර ඉතුරු වෙන්නවත් නැහැ. ඔය ඇත්තෙන්ම බුදුහාඳුරෝ බාහ්‍ය දාරුචීරයට විස්තර කරන්නේ රහතන් වහන්සේගේ අත්දැකීම ඇත්තෙන්ම. බුදුහාඳුරෝ මේ බාහ්‍ය දාරුචීරයට කෙලින්ම විස්තර කරන්නේ රහතන් වහන්සේ ඉන්න විදිය මේ කියන්නේ. හැබැයි ඇයි බාහියට එහෙම දේශනා කළේ? බාහිය තියෙන තුනේ ආශ්‍රය බුදුරජාණන් වහන්සේ කාලේ ප්‍රඥාව ඉහෙලටම දිනු කරපු කෙනෙක්. ඔහු හරියට අර නෙළුම් මලෙන් උඩට ආපු මල් කොහොට්ටුව හරියට පිපෙන්නේ ඉන්න දවසේම ඉරව්ව වැටලා ලැබුණා වගේ. දැන් වතුරෙන් උඩට ආව කොහොටුම්වත් තියෙනනේ. සමහර ඒවා දවස් දෙක තුනක් යනවා, සමහර ඒවා දවස් හතර පහක් යනවා, සමහර ඒවා හෙට පිපෙනවා, සමහර ඒවා අද උදේම පිපෙනවා තියෙනවා. සූර්යය ඇලිය දකුණ කොටම පිපෙන තියෙන මලක් වගේ තමයි බාහ්‍ය දාර්ශනිකය කියලා කියන්නේ. මේක නිදා කාලේ දාර්ශනිකය නොනාස්ති නේ. අපිට නොනා කියන ඇහිවෙන්නයි ගලවලා කියලා. ඔව්. ඔව්. පාක්ෂ බුද්ධ. ඔව්, පාක්ෂ බුද්ධ ජන්මහත් ඒ ඔහු අරපේ බුද්ධ ශාසනය පිරිහෙන කාලේ ඔහු තවත් යාළුවෝ 7 දෙනෙක් එක්ක කන්දක් මුදුනට ගියා. ලොකු බැලක් මුදුනට. ගියේ කොහොමද? මේ කඹ වලින් ඔයිනි මගක් හදලා ඒක මුදුනට ගියා. ගිහලා කඹේ පල්ලෙහාට දැම්මා. දාලා වීරියෙන් භාවනා කළා 7 දෙනාම. භාවනා කළාට පස්සේ එක්කෙනෙක් රහත් වුණා. රහත් වෙලා ඔහු ඊරිද බලෙන් ගිහලා අනිත් අයට දාන මාහිමත් අරන් ආවා. අනිත් අය කිව්වා නෑ අපට ওই දාන එපා, අපිත් කොහොම හරි වීරය කරලා අපිත් පිට දිනු කර ගන්නවා කියලා.
ඒ අයගෙන් තව එක්කෙනෙක් අනාගාමී වුණා. එයා කාටවත් ඊරිදි බල ලැබුණේ නැහැ. ඒ අනිත් ඔක්කොම එතනම මිය ගියා. අර අනාගාම වෙච්ච කෙනා බ්‍රහ්ම ලෝකෙ ගියා. තව සමහර එක එක මාර්ග වලට පත් වුණා. එයින් මට මතක හැටියට 5 දෙනෙක් හෝ 3 දෙනෙක් මේ බුද්ධ ශාසනය ඉපදුණා. විශේෂයෙන් කුක්කුසාති, බාහේ දාරුකීරිය, කුමාරකාශ්‍යප නේද? ඔව්, ඒ වගේ කීප දෙනෙක් මේ ශාසනය තුළ ඉන්නවා. ඒ අය ඉක්මනින්ම රහත් වෙන මේ ශාසනය. අර හිත දිනු කරපු එකේ ප්‍රතිඵල විදියට. ඒ නිසා අපි දැන් කාශ්‍යප පුත්‍රයාණන් වහන්සේ කාලේ මේ වීරය කරපු නිසා මේ ශාසනය ඉක්මනටම රහත් වෙන ලැබුණා. දැන් අපිට මෛත්‍රී බුදුහාමරේම දකින්න ඕන නම් අපි මොකද කරන්න ඕන? අර වගේ වීරය වඩන්න ඕන නේද? හා අර වගේ ජීවිත පරිත්‍යාගයෙන් අඩුවත් තමයි අපිට මෛත්‍රී බුදුහාමරේ හරි හමු වෙන්නේ. එතකොට අර බාහ්‍ය දාරුකීරිය මේ ආත්මභාව විපදෙලා ඔහු නිකන් ආගමික සාස්ෘවරයෙක් වශයෙන් හිටියේ. ඔහු ලියපතර වලින් කරපු ඇඳුමක් ඇඳගෙන ඔහු ආගමික ගුරුවරයෙක් විදියට හිටියේ. රහතන් වහන්සේ කෙනෙක් විදියට හිටියේ. ඉන්නකොට දවසක් දෙවි කෙනෙක් ඇවිල්ලා කියනවා, බාහ්‍ය ඔබ රහත් තියා රහත් මාර්ගයකටවත් ඇවිල්ලා නැහැ කියලා. කවුද මේ කිව්වේ ඇවිල්ලා? ඔහ රණාගන් වෙච්ච යාළුව බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඇවිල්ලා මේ යාළුව දැක්කා. දැකලා කියනවා, බාහිය ඔබ මේ මුලා වෙලා ඉන්නේ, ඔබ රහත් වෙලා නැහැ කියලා. ඊට පස්සේ අහනවා, එහෙනම් රහත් වෙච්ච උතුමෙක් ඉන්නවද කියලා. ඔව් ඉන්නවා. අහවල් දැන ඉන්නවා කියලා කිව්වා. ඇහුවා විතරයි ඔබලෙම පිටත් වෙලා ගියා. රැඳින් නිදි වරාගෙන කියලා බුදුහාඳුර හමු වෙනවා. ගියා ගියේ ගියේ පන්සලට යනකොට බුදුහාඳුර පිටපහදේ වැඩම කළා. ස්වාමීන් වහන්සේලෙන් එහෙනම් කොහෙද බුදුහාඳුර කියලා. ඊට පස්සේ කියනවා, බුදුහාඳුර පිටපහදේ වැඩම කළා. කොයි පැත්තටද ගියේ කියලා මහවත් පැත්තට කිව්වා. ඊට පස්සේ ඒ පැත්තට බාහිය ගියා. ඊට පස්සේ බාහිය කියන බුදුහාඳුරේ මට ඉක්මනට බණ කියන්න කියලා. බුදුහාඳුර කියනවා, බාහිය මේ බණ කියන වෙලාවක් නෙවෙයි. මේ පිටපහදේ කරන්න ආපු වෙලාව කියලා කියනවා. බාහිය දාර්ශනිකය කියන ස්වාමීන් එහෙම කියන්න එපා. ඔබ වහන්සේ ජීවිතේ අනතුරක් වෙන්නේ නැහැ. මගේ ජීවිතේ අනතුරක් වෙන්නේ නැහැ. ඉක්මනටම බණ ටිකක් කියන්න කියලා. දෙවනි වතාවටත් කියනවා, ඒ කිව්වා, බාහිය මේ බණ කියන වෙලාවක් නෙවෙයි, මේ පිටපාදේ කරන්න ආවේ කියලා කිව්වා. ඒත් දෙවෙනි ආයි කියන්න කියලා කිව්වා. ඊට පස්සේ තුන්වෙනි වතාව දායකක් කිව්වට පස්සේ කෙටියම බණක් කියනවා. මොකද්ද බණ? ඒවං හිතේ බාහිය සික්කිතම්බං දෙක්කේ දිට්ඨමත්සං භවිස්සති, සුතේ සුතමත්සං භවිස්සති, මුතේ මුතමත්සං භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්සං භවිස්සති කියලා. බාහිය ඇහැට රූපයක් දැක්කනම් දැකීම මාත්‍රේ විතරයි. කනට ශබ්දයක් ඇහුවා නම් ඇසීම මාත්‍රේ විතරයි. යම් දෙයක් දැනගත්තනම් නාසයේ දිව ශරීරයේ කියන ඉන්ද්‍රිය වලින් ඒක දැනගත්තේ විතරයි. හිතින් යමක් දැනගත්තනම් දැක්ක විතරයි කියලා මේ විදියට හික්මෙන්න කියලා සඳහන් කරා. ඒ කියන්නේ වෙන විදියකින් කියනවනම් මේ ආයතන කුසලතාවය ගැන මේ කියන්නේ. මේකට තමයි ආයතන කුසලතාවය කියලා කියන්නේ. ඈ skillfulness in senses. ආයතන කියන්නේ මේ වටේ. මේ ආයතනවල දක්ෂතාවය තමයි බුදුදහම ඉහළම දක්ෂතාව කියලා කියන්නේ. මොකද දක්ෂතාවය කියන්නේ මේ ඇටට රූපයක් දැක්කනම් ඒක අනිත් ඉන්ද්‍රියකින් ගන්න බෑ කියන එක. දැන් අපි අර වතුර බේසමේ කතාව කිව්වේ. ඇහැට රූපයක් දැක්කනම් ඒ වර්ණ මාත්‍ර ඇහැට විතරයි. ඒක අල්ලන්න අනිත් ඒවා බෑ. දිවට රසක් දැනෙනවා නම් ඒ දැනෙන රසය බලන්න බෑ. රසය බලන්න බෑ. ඒ රසය ඇතුළත් වෙච්ච දේ බලන්න පුළුවන්. දැන් ලුණු මිරිසක් හැදලා තියෙන ලුණු මිරිස රස බලන්න පුළුවන්. ඒක දිවට දැනෙන්නේ. ඒ රසය බලනකොට පේන එක අර රසය නෙවෙයි. ඒ රසය අන්තරගත වෙච්ච දේ බලන්න පුළුවන්. රසය බලන්න බෑ. ඒ රසය අහන්නත් බෑ. ඒ රසය ඇඟේ ගාගන්නත් බෑ. ඇඟේ ගාගන්න පුළුවන්කම තියෙන්නේ ස්පර්ශය විතරයි. අන්නේ වගේ මේ පහ ගැන මේ ආයතන ගැන දක්ෂතාවය ඇති කරගන්න කියලා තමයි බාහිර මේ කියන්නේ. ඒක කිව්වම තේරෙනකොට රහතන් වහන්සේගේ අත්දැකීමක් මේ ශ්‍රාවකයකට කියනකොට ඔහු දක්ෂ වුණා, ඔහුගේ ප්‍රඥාව තිබුණා. ඒ රහතන් වහන්සේගේ අත්දැකීමට සම්පූර්ණම තමන්ගේ හිත තියන්න. ඒකයි. ඔව්, මේක තමයි එතන කියන්නේ. ඒකේ ප්‍රතිඵලයේ විදියට ඔහු අර අනුවෙන්ජන ගන්න ඒ පස්සේ යන්නේ ඒකයි. ජනිතක ඔක්කොම වෙන දැක්කට පස්සේ ආය හරි ලස්සනයි, හොඳ කොණ්ඩයක් තිබුණා, හොඳ ඇඟමක් ඇඳන් හිටියේ ඔක්කොම පස්සේ යන්නේ මේ ආයතන කුසලතාවය නැති හින්දේ ඒකයි.
ආයතන කුසලතාවය ඇති වෙච්ච පමණට ඔහු අර දේ සුභාදී මෙහෙ කරන්නේ නැහැ. මෙහෙ කරන්න දෙයක් නැහැ ඔහුට. දැන් වතුර බේසනක පේන රූපය කොච්චර ලස්සන වුණත් අනේ රූපේ ටිකක් ගිහිල්ලා අල්ලන්න ඕන. ඒ රූපේ ටිකක් දිව ගාලා බලන්න ඕන කියලා. අපට හැඟීමක් ඇති වෙනවද කොච්චර ලස්සන වුණත් නැත්ේක? ඒක කොච්චර ලස්සන වුණත් අපි ආයතන කුසලතාවය නිසා අපි කවදාවත් ඒක අල්ලන්නවත් යන්නේ නැහැ. ඕනනම් ඒ රූපේ දිහා බලලා කොණ්ඩෙ පියර ගන්න පුළුවන්. කණ්ණාඩි ළඟට ගිහිල්ලා රූපය කොච්චර ලස්සන වුණත් කවදාවත් අපි රූපය අල්ලන්නේ නැහැ. අනේ හොඳ ලස්සන රූපයක් තියෙන ඉඹින්න ඕන පොඩ්ඩක් ගිහිල්ලා. දැන් මේ පේන චිත්‍රය බලන්න. මේ පේන චිත්‍රය කොච්චර ලස්සන අනේ බුදුහාඳුර වෙන මම ගිහිල්ලා අල්ලලම වඳින්න ඕන කියලා. යනවද එන්නේ? නෑ නේද? දැන් ඒක නිසානේ සමහර අය දැන් බුදු පිළිමේ තිබ්බට පස්සේ මල්ලි හැම ගෙනාලා බුදුහාමං අත උඩියම තියනනේ පළක් අය. කිරිබත් හැම ගෙනාලා අත උඩියම තියන පළක් අය. දුර වැඩි කියලා හැම බුදුහාමඳුරන්ට ගන්න. පින්නතුනේ ඒ වගේ තමයි දැන් ඇත්තම නම් එතනත් මේ මුලාව තමයි මේ. එහෙම නැති වුණත් අපි මේ ලෝකයේ තුලදී හරි පින්නතුනේ මේ රූපය කරා යන්නේ අපි ඇදලි යන්නේ මේ යථාර්ථය දකින්න නැති නිසා ඒක. ඒකෙන් කියන්නේ කෙනෙක් ලෙඩ වෙච්ච වෙලාවකදී යාගේ අතින් අල්ලන්න එපා, යාට තෙල් ටිකක් ගහන්න එපා කියලා නෙමෙයි මේ කියන්නේ. යාට ප්‍රතිකාරයක් කරන්න ඕන තැනදී මේ මට්ටම් වලින් අපි උදව් කරන්නේ යාට නැත්තේ නේ. නමුත් අපි මේ යථාර්ථය තේරුම් අරගෙන කරන්නේ. අවිද්‍යාව තුළ හිත බැසගත්තොත් මඟ නැවතීමක් නැහැ. අවිද්‍යාවෙන් පටන් ගත්තොත් මඟ දිනවත්තන කතාවක් නැහැ. ජරා මරණ වලින් තමයි අවසන්. ඒ අවිද්‍යාවෙන් ගත්ත පමණට අනිත් එකත් එක්කයි බාර ගන්න වෙන්නේ. මට ලස්සන විතරක් ඇති අනේ අනිත් එක නම් එපා, ලෙඩ වෙන්න නම් එපා කියලා කිව්වට ඒ ටික අපට නොලැබී අරින්නේ නැහැ වෙනසුනේ ඒකයි. අද නැති වුණත් ඒක කාලෙකදී හරි ඒ දුක අපට ඇති වෙනවා. හොඳයි වෙනසුනේ අනිත් ඇත්තන්ටත් ඒ ගිලන් පස්සේ පූජා කරන්න. හොඳයි තව ප්‍රශ්න තියෙනවා නම් මේ අතරේ අහන්නත් පුළුවන්. තමන් සිහියෙන් ඒ ගිලන් පස්ස ගන්න එකත් කරන්න. හරි අහන්න. දැන් අර ඇත්තේ මේක ඒ හතර පස් ආකාරයට යනවා. ඒක තමයි විෂයාකාර සක්කාය දිට්ඨිය කියන්නේ. දැන් රූපං අත්තතෝ සමනුපස්සති. රූපේ ආත්ම වශයෙන් දකිනවා. ඒ කියන්නේ දැන් මේ රූපයක් දකිනකොට අපි හිතනවා මේ අහවලා ඉන්නේ කියලා. ඒක තමයි රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියන්නේ. ඒ දකින රූපෙට ආත්මයක් තියෙනවා, අහවල් කෙනා තමයි කියලා අපි මේ දෙකම බඳිනවා. ඊළඟ දේ තමයි රූපවන්තං වාත්තානං ආත්මයක රූපයක් තියෙ කියලා හිතනවා. අපි අර මරණය කිව්වේ ඉන්නකන් හිතන් ඉන්නේ රූපවන්තං වාත්තානං කියලා. දැන් ඔයා දකිනකොට මෙතන මේ හිම තමයි කියලා අර දෙක බඳිනවා එකට. ඒක රූපවන්තං වාත්තානං. ඔයා මැරුණට පස්සේ හිතනවා ආ දැන් යා මැරුණා ඉතින් අපි පින්කම් ටිකක් කළා ඉතින් අනුමෝදන් කරමු කියලා ඊට පස්සේ යාගේ දැන් ප්‍රාණකාරයට පින් අනුමෝදන් කරනවා කියලා ඊට පස්සේ යනවා. දැන් මේ ආත්මෙ මෙතන නික්මුණා, නික්මුණේ නිකන් නෙවෙයි රූපයත් එක්ක ඒ ආත්මේ රූපවන්තයක් කියලා හිතනවා. ඊළඟ කාරණේ තමයි අත්නිවා රූපං. ආත්මයේ තුල රූපේ බැසගෙන ඉන්නවා කියලා හිතනවා. දැන් ඉස්සෙල්ලා දෙක එකට නිකන් බැඳලා වගේ. දැන් එකක් තුල අනිත් එක බැසගෙන වගේ. දැන් ඉස්සෙල්ලා දෙකක් එකට මේ පැත්තට බැඳ, දැන් මේක එකක් අනිත් තුල බැස්සනවා දැන්. අත්නිවා රූපං කියන්නේ මේ ආත්මය තියෙනවා. ඒ ආත්මයේ තුලයි රූපේ බැසගෙන ඉන්නේ කියලා හිතනවා. අනිත් දේ තමයි රූපස්මින් වාත්තාන රූපය තියෙන මේ රූපය තුළ විඥානේ නැමැති ආත්මෙ බැසගෙන ඉන්නවා කියලා හිතනවා. විඥානේ කියන ආත්මය මේ රූපයේ එකේ බැසගෙන ඉන්නවා කියලා හිතනවා. එතකොට මේ හතරම වැරදි ආකාරයි. සක්කාය දිට්ඨිය කියන්නේ දැන් මේක රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහටම අර වගේ හතර ගාන යනවා. එතකොට ওই ටික දිගේ අර අර බලන එකෙන් තමයි සක්කාය දිට්ඨිය දුර වෙන්නේ. ඒකට තමයි විෂයාකාර සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. සාම සියුම් විදියට යන්නේ ඇත්තේ මේක තව තවත් හිතන්න ඕනේ. ඒක හිතනකොට තමයි ප්‍රකට වෙන්නේ ඒක.
දෘෂ්ටි හැට දෙකක් තියෙනවා කියපු කාලේ බුදුහා එක්කෝටගෙන බුදුහාම එක් තමයි බුදුන් හිත ඇගේ දැකලා තියෙනවා. එතකොට වෙලාවේ හතර ආකාරයෙන් දැන් රූපය ඇතුලේ හිත තියෙනවා කියලා තියෙනවා. ඔව් ඇත්තෙන්ම දැන් දෘෂ්ටි ටික ඔක්කොම විස්තරාත්මකව ගත්තොත් 62යි. දෙසටක් දෘෂ්ටි කියන්නේ ඒක. ඒ 62 තමයි ඒ 62 තමයි දැන් ওই 20කටත් බෙදලා තියෙන ඒ 60ම තමයි විවිධාකාරයි. ඊට පස්සේ ඒකම තමයි නැවත සාසද උච්ඡේද කියලා දෘෂ්ටි දෙකක් යන්නේ. ඒ ඔක්කොමටම පදනම සක්කාය දිට්ඨිය. තොට සක්කාය දිට්ඨිය කියලා එකක් වශයෙන් විස්තර කරන්නත් පුළුවන්. දෙකක් වශයෙන් සාසත උච්ඡේද කියලා කියනත් පුළුවන්. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා ගිහිල්ලා 20ක් විදිහට කියනත් පුළුවන්. ඒකම තවත් කියනවා නම් 62ක් විදිහට කියනත් පුළුවන්. වේදනාවත් එහෙමයිනේ. වේදනාව එකක් හැටියට කියනත් පුළුවන්. දෙකක් හැටියට කියනත් පුළුවන්. ත්‍රිවිධ වේදනාව විදිහට කියනත් පුළුවන්. පහක් විදිහට කියනත් පුළුවන්. හයක් විදිහට කියනත් පුළුවන්. ඔහොම ගිහිල්ලා 108ක් විදිහට කියනත් පුළුවන්. ඒක තැනක ඉඳලා විවිධ න්‍යායවලින් බෙද බෙද යන ක්‍රමයක් වෙයි. හැබැයි සක්කාය දිට්ඨිය තේරුම් ගත්තොත් ඔක්කොම දෘෂ්ටි ටික තේරුම් ගන්න වෙනවා. සක්කාය දිට්ඨි දුරු කරවතින් මේන ස්විච් එක ඔෆ් කරවා ගැනීමත් ඔක්කොම ටික ඔෆ් වෙලා යනවා. ඔව් දැන් බුදුහාමුදුරෝ දෙසටක් මිත්‍යා දෘෂ්ටි දුරු කළා තවත් දෘෂ්ටියක් පැනෙව නෙවෙයි ඇත්තෙම සම්මාදිට්ඨිය කියලා කියන්නේ. අර දෘෂ්ටි වලින් නිදහස් වීමේ මාවතම තමයි සම්මාදිටිය කියලා කියන්නේ. දෘෂ්ටි 62ක් ප්‍රතික්ෂේප කළා 63 වෙනි දෘෂ්ටියක් බුදුහාමුදුර හඳුනා දුන්නේ නැහැ. සම්මාදිටිය කියලා කියන්නේ අර 62කින් නිදහස් වීමේ මාවත සම්මාදිටිය. ඒක දිට්ඨිය කිව්වට ඒක දර්ශනයක්. ඇත්තෙම මේක දැන් මේකේ අවස්ථා කීපයක් තියෙනනේ. දැන් සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ කියලා තියෙනනේ. ඇත්තෙම ප්‍රධාන වශයෙන්ම සුතමේ ඥානෙම තමයි දර්ශන සම්පත්තිය කියන එක ලැබෙන්නේ. සුතමේ ඥානෙම තුලම ඉන්නකොට සෝවාන්ීමේ ඇත්තෙම බුදුදහමේ බොහෝ විට දකින්න ලක්ෂණයක් තමයි බොහෝ දෙනේ සෝවාන් වෙලා තියෙන ධර්ම ශ්‍රවණයේ කිරිදිමයි. ධර්ම ශ්‍රවණය කිරීමේදී හරියට නියම දහම තමන්ට ඇහෙනවා නම් තමන්ගේ හිතන් දිනවල තියෙනවා නම් ඇත්තෙම ඉතින් අපි තාම සක්කාය දිටිය තියෙනවා. මම සක්කාය දිටිය දුරු කළ නැහැ. පින්වතුනි අපිත් මේ ගමන් මගේම තමයි ඉන්නේ. හැබැයි මේ ගමන් මගේ දිගින් දිගටම ඉඳීමේ ප්‍රතිඵලයක් විදියට අපට ඒ ගමන් මග ප්‍රකට වෙනවා. ඒකයි ඒ ගමන් මග අපි ඉදිරියට යනවා. ඉතින් ඒ සඳහා විවිධ න්‍යායවලින් මේක බලන්න ඕනේ. ඒකයි බලන්න බලන්න තමයි එන්න එන්නම විවිධ න්‍යායවලින් තමයි පේන්නේ මේක. විශේෂයෙන් යෝනිසෝමනසිකාරය කියන කාරණය. යෝනිසම තමන් දන්න ධර්මකාරණා හැම පැත්තෙම ඇප්ලයි කර කර මේකට බලන්න ඕනේ ඒකයි. හැම පැත්තෙම මේ අඳුර දුර වෙන විදිහට බලන්න ඕන. ඇති වෙන නිරුද්ධ වීම පිළිබඳව පුළුවන් තරම් දුරට හිත යොදවන්න හිත බාහිර කරන උත්සාහ කරන්න ඕන. එහි ප්‍රතිඵලයේ විදිහට තමන්ට අවබෝධයක් එනවා මේක මේ මොහොතේ ඇති වෙන නිරුද්ධ වෙන දෙයක් නේද කියලා. කිසිඳු විදියක කිසිඳු බලපෑමකින් වෙනස් නොවන විදියට දැක්ම තමන්ට හටගන්න. යම් කිසි කෙනෙක් කියවතින් මෙහෙම දර්ශනයක් නෑ ඔය ඔයා කියලා තියෙන එක වැරදි, ඔය දර්ශනය අයින් කරගන්න නැත්නම් මම ඔයා මරනවා කියලා. යම් කිසි කෙනෙක් කියවතින් ඔබ මැරෙන සෝදානම් අර දෘෂ්ටි අයින් කරන්නේ නැහැ. අන්න ඒ මට්ටමට හරියනවා. ඒක තමයි හිලම් මට්ටම. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ කල එක්තරා බ්‍රාහ්මණයෙකුට බුදුහාඳුරෝ මේ සක්කාය දිට්ඨිය දුර වෙන විදිහට ධර්ම දේශනා කළා. ධර්ම දේශනා කළ බුදුහාඳුර එතනින් නික්මිලා ගියා. ගියාට පස්සේ මාර්ය මේක දැක්කම මෙයා මේ සක්කාය දිට්ඨිය දුරු කරපු විදිය. දැක්කට පස්සේ ਉਹ ඇවිල්ලා කියනවා බ්‍රාහ්මණි මට පොඩ බුදුහාඳුරන් විදියටම රූපය නිර්මාණය කරගෙන එළෝ කියනවා. මට පොඩක් වැරදුනා අනිත්‍යය කිව්වනේ. අනිත්‍ය නෑ නිට්ටයයි. මම අසුබය කිව්වනේ මට පොඩක් වැරදුනේ. සුබයි. මම අනාත්මය කිව්වනේ අනාත්මනේ ආත්මයි කියලා.
බුදුහාඳුර වගේම රූපයක් නිර්මාණය කරගෙන ඇවිල්ලා කිව්වේ. දැන් හරියටම සකය දිටිය දුර නොවෙච්ච කෙනෙක් නම් හිතනවා බුදුහාඳුරට එන වැරදිල තමයි කියලා. නමුත් අර ඇත්තටම සකය දිටිය දුර වුණාට පස්සේ උට එහෙම හිතෙන්නේ නැහැ. බුදුහාඳුරන්ටත් ඒක වෙනස් කරන්න බැහැ ඊට පස්සේ. සකය දිටිය දුර කරපු කෙනෙකුට බුදුහාඳුර වෙලා කිව්වත් ඔයා වැරදි කියලා ඌ ඒත් පිළිගන්න සූදානම් නැහැ. මොකද ඒක ඔහුගේම අත්දැකීමක් වටපත් වෙනවා. ඒක තමයි ලක්ෂණය. දහසක් න්‍යාය ගැන විවිධ තැන්වල කරුණු වෙනම ඒක ඔක්කොම එකතු කරලා තමයි සම්ප්‍රදාය අපි කියන්නේ ඇත්තෙම. අභිධර්ම පිටකයේ කරුණු විශ්ලේෂණය කරුවොත් ඔය ටික ගොනු කරගන්න පුළුවන් ඇත්තෙම. ඒක අභිධර්ම පිටකයේම තමයි බලාගෙන තියෙන්නේ අපිට. සාමාන්‍ය ලක්ෂණ වලින් අපිට කියන්න පුළුවන් සාමාන්‍ය කරුණු ටික අනුව පරිසම්පාදයේ තියෙන කාරණා 12, ස්කන්ධ පංචකය, ආයතන, ධාතු මේ හැටියට අපිට කියන්න පුළුවන්. ඊළඟට සූචි ප්‍රත්‍ය මේ ඔක්කොම එකට සම්බන්ධ කරලා වෙන වෙනමනේ වෙන වෙනම නෙවෙයි එකක් තව එකකට ආයි සම්බන්ධ වෙනවා. කොහොම? ඔව් හේතුඵල ක්‍රියාකාරීත්වය විවිධ විදිහෙන් සම්බන්ධ කර කර බලන විදිහ. දැන් ඇසේ දැන් බුදුහාමුදුරුවෝ බාහිර කිව්වේ දෙට්ටේ දෙට්ට මට්ටම් කියලා. ආයතන කුසලතාව ඇති කරගන්න විදිය කිව්වේ. දැන් මම පස්වග මහණුන්ට කිව්වේ කොහොමද? ස්කන්ධ පංචකයෙන් කිව්වේ. යම් කිසි සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධ ධම්ම කියලා ඊට පස්සේ අනත්ත ලක්ෂණ සූත්‍රයෙන් දේශනා කළේ එතන ස්කන්ධ වලින් කිව්වේ. තව කෙනෙකුට ඇතැමිට පරිස්සම්පාද ආංගිකෙන් කියන අවිජ්ජාපක්ඛ සංඛාරා කියන එක. තව කෙනෙකුට ධාතු 18න් කියන්නේ. ඒක එක තැනන් එක එක න්‍යායලින් කියන්නේ නැහැ. හැබැයි කොයි න්‍යායෙන් බැසගත්තත් ඒ අනිත් න්‍යාය ටිකක් දන්න ඔය අය. ඔක්කොමගෙම සමස්තෙන් අපි එක අදහසකට යන්නේ. හර සිද්ධි වෙන වෙනම සීකරන නෙවෙයි ඇත්තෙම. ඒ ගුණේ එකක් හැටියට අරගෙන ගන්න බලන්න. වෙන වෙනම සීකර ගියොත් ඒ සිද්ධි මතක් කර කර හිටියටම ගුණේ වැඩෙන්නේ නැහැ ඇත්තෙම. ඒ ගුණ ටික ඔක්කොම එකට කැටි කරලා අරගෙන අපි එකටම කියලා බලමු. බුදුහාඳුරන්ගේ රූපේ ඉදිරිපිට ඉන්නවා කියලා හිතලා මේ වගේ පුරුෂයන් දමණය කරපු කෙනෙක් නේද බුදුහාඳුරෝ කියලා ඒ ගුණය සමස්තයම ගුණය සීකිරීම කරන්නේ. එනේ වෙනම සිද්ධි නෙවෙයි කියන්නේ. දැන් අපි බුදුහාඳුරෝ භාග්‍ය සම්පන්න කෙනෙක් කියලා අපි බලනවා දලදා මාලිගාවෙන් දානෙ මෙහි පූජා කරනවා. සිළුමිණ සෑයටත් අනේ දේවරුත් වඳිනවා. රුවන්වැලි සෑය මෙහි පූජා කරනවා. අපි මෙහි බුද්ධ පූජාවක් තියනවා. එහෙම නෙවෙයි බලන්නේ. ඒ ටික ඔක්කොම එකට අරගෙන අනේ මේ තුන් ලෝකෙම මේ උත්තරමනේ මේ පුද පූජා ලැබෙනව නේද භාග්‍ය සම්පන්න කෙනෙක් නේද කියලා ඒ සමස්තයම කැටගලලා බලනවා. නැත්නම් අපි දලදා මාලිගාවේ වෑංජන 32ක් බලනවා. රුවන්වැලි සෑයේ හේවිද පූජාවක් බලනවා. සිරිමිණ සෑයේ දේවුරු වඳින එකක් බලනවා. එහෙමම නේකේ කුසලයක් වැඩෙනවා. නමුත් මේ කුසලයේ වැඩිම විතරක් නෙවෙයි සමතෙන් අපි අපේක්ෂා කරන්නේ. අපේ බලාපොරොත්තුව ශ්‍රද්ධාව දිනු කිරීම විතරක් නෙවෙයි ඇත්තෙන්ම. අපි බුදුගුණ භාවනා වඩන්නේ සමතේ සමත කමඨණක් විදිහට. ඒ සමථය ප්‍රයෝගී කරගෙන ඊළඟට විදර්ශනාට උපකාරයක් වීම තමයි අපි ඒක කරන්නේ. අපිට සාමාන්‍ය සිහි කරනකොට කුසල වැඩෙනකොට අපි සාමාන්‍ය දේවල් කරනකොට අපිට හිතන්න පුළුවන් අනේ බුදුහාමෝ ජාතක කතාවල කරපු පරිත්‍යාගයක්. ඇතෙක් කලින්දි මේ වගේ පරිත්‍යාගයක් කරා නේද? ඒ වගේ සිද්ධින් අපිට කුසල වැඩෙන කරන්න පුළුවන්. ඒක වරදක් නෙවෙයි. නමුත් අපි සමථ කමඨහනකට යද්දී අපි එන්නෙම අරමුණ සියුම් කරන්න ඕන. දැන් අපි මෛත්‍රී භාවනා වැඩුවත් මුලින් අපි දිසා වශයෙන් නැත්නම් එක එක ප්‍රදේශ වශයෙන් අපි වඩනවා. මුලදී නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකෙන් මිදෙත්වා, වෛර නැත්තේ වෙත්වා වා කියනවා. එහෙම කියලා කියලා අපි අන්තිමට යනකොට එකක් වෙන සුවපත් වෙත්වා කියලා. සුවපත් වෙත්වා කියන එක අර ඔක්කොම වුණ ටික ඒකේ තියෙනවා. මුලදී පිරිස හුඟක් ගත්තා, ඊට පස්සේ ප්‍රදේශ වශයෙන් ගත්තා, ඊට පස්සේ තමන්ගෙම තමන්ගෙට සමාන ලිංගයෙන් යුක්ත කෙනෙක් ජීවත් වෙන කෙනෙක් අරගෙන එයාටම ඔක්කොම ફોකස් කරනවා.
එතෙන්දී අපි බලාපොරොත්තු වෙන්නේ ලෝකේ සුවපත් කිරීම නෙවෙයි. අර මුලදී අපි අපේක්ෂා කරන ලෝකයේ සුවයක් කිරීම. නමුත් මෙතන එනකොට ඊටත් වඩා ඉහළට ගිහිල්ලා මෙතෙන්දී තනිකරම තමන්ගේ අපේක්ෂාව හිත සමාධිමත් කිරීම. එනිසා දැන් සමත කමඨාන් වල ප්‍රායෝගික මට්ටමේ ප්‍රතිඵලක් තියෙනවා, ඉහළ ප්‍රතිඵලක් තියෙනවා. දැන් ඕරම කමඨාන්ක් වඩද්දී දැන් දෙවිස් කුණපේ වැළුවත් කෙනෙන් දිහා බලනකොට මෙයා මේ වගේ කෙනෙක් නේද කියලා රාගය අඩු කරගන්නත් අපිට පුළුවන්. හැබැයි ඒවම නෙවෙයි කෙනේ අපේ බලාපොරොත්තුව. ඒ අර සාතික මට්ටමේ රාගය දුරු කිරීම සඳහා පිටලාට සමත කමඨහනක් විදියට වඩනකොට ඒ ප්‍රතිඵලත් අපට ලැබෙනවා. ඒක නොලැබියන්නේ නැහැ. ඒ ටික ලබා ගන්න ගමන් ඊට වඩා ඉහළ ප්‍රතිඵලයක් කරා පියනවා. යන්නේ අට්ටික සංඥා වඩන්නේ අටසැකිලි බලන්න නෙවෙයි. අට්ටික සංඥා වඩන්නේ ඒ තුළ හිත සමාධිමත් කළා, ඒ සමාධිය විදර්ශනාට උපයෝගයක් කරගන්නට ඒක. එනිසා අපි දැස්ස වෙන්නට ඕන ඒ ඒ දේවල් වලින් එක එක මට්ටම් වල තියෙන ප්‍රතිඵල අපි ගන්නට ඕන. ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇසුරු කරද්දී වුණත් එහෙමයි. අපට ස්වාමීන් වහන්සේ කෙනෙක් දානෙට එන්නේ කියනත් පුළුවන්. දානෙට නව තමනාප වෙන්නත් පුළුවන්. නමුත් ඒ ස්වාමීන් වහන්සේගෙන් බණක් අහන්නත් පුළුවන්. තවත් ඒ ස්වාමීන් වහන්සේ කරන බාන වැඩසටහනට සහභාගී වෙන්නත් පුළුවන්. ඒ ස්වාමීන් වහන්සේම අපට හිතෙනවා නම් කොහෙවත් යනෝ නැ ඒක තනගෙනගෙන ඉන්න ඉන්ටර්නෙට් එකේ බණ කියන්න පුළුවන් නම් අපි එතෙන්ටමපත් වෙනවා. අනේ හාඳුර අපේ ගෙවලට එන්න ඕනේ. හාඳුර එක තැනකින්නම් බණ කියන්න අපට ප්‍රයෝජන ගන්න පුළුවන් කියලා. අන්න ඒ වගේ හැම තැනදීම අපි දක්ෂ වෙන්නට ඕන ඒ ඒ දෙයින් ඉහළම ප්‍රතිඵලයේ වැඩිම පිරිසකට ආනිසංසදාය වෙන විදිහට ඉහළටම ගන්න. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ උන්වහන්සේට හුඟක් උපකාර කරපු කෙනෙක් බිම්බිසාර රජතුමා. පළවෙනි ආරාම පූජාවලේ බිම්බිසාර රජතුමා. ඒ ආරාම පූජාව කරපු බිම්බිසාර රජතුමා අවසාන කාලේ දුක් විඳින හැටි බුදුහාඳුර දැනගත්තා. නමුත් බුදුහාඳුර බිම්බිසාර රජතුමාව බලන කිව්ව බව සඳහන් වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඈත සක්මන් කරන බල බලත් බිම්බිසාර රජතුමා භාවනා කළා කියලා කියනවා. එතකොට බිම්බිසාර රජතුමා සෝවාන් හිටියේ. ඔහු කල්පනා කරන්නේ නැත්නම් අනේ ඒ මොහොතේ බුදුහාඳුර මං බලන එනම නෙවෙයි වෙන කෙනෙකුට බණපදයක් කියනවා නම් ඊට වඩා යහපතක් කියලා. මොකද ඔහු සෝවාන් වෙලා හිටියේ. ඒ වෙලාවේ සෝවාන් නොවෙච්ච කෙනෙකුට බුදුහාඳුර බණ ටිකක් දේශනා කෙරේවා කියන ප්‍රාර්ථනාවෙන් ඔහු ඉඩියා වෙන්නට පුළුවන්. හොඳයි පින්වත්නි, අපි ඊළඟ කොටස ආරම්භ කරන්න කලින් ඔබට ඕනනම් විවේකයක් දෙන්න පුළුවන් විනාඩි 10ක් විතර. ඊළඟ පස්සේ නම් බලන්දලා ඉන්නනේ. හොඳයි පින්වත්නි, විවේකයක් අරගන්න එහෙනම් විනාඩි 10ක් අපි ඊට පස්සේ පටන් ගන්නවා. හොඳයි එහෙනම් තෙරුවන් සරණයි හැමදෙනාට.